සුබ දවසක් හැම දිනාටම ඒ වගේම පින්බර පොහෝ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නොපෙනෙන මානය. නොපෙනෙන දේවල්, නොපෙනෙන දේවල් හරහා සිදු කරන දේවල්. ඒවා ඇතින විද්‍යාත්මක පැත්ත, විද්‍යාත්මක පසුතලයන් හොයා යන විශේෂ වැඩසටහන නොපෙනෙන මානය. ඒක නිසා ජනතාවගේ ලොකු උනන්දුවක්, දැඩි සොයා බැලීමක්, සෙවිල්ලක්කට ලක් වෙච්ච වැඩසටහනක් විදිහට නොපෙනෙන මානය පිළිබඳව අපිට කතා බහ කරන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒක නිසා අපි ඔබට පෙන්නුවා මීට සති දෙකකට වැඩි මම හරිනම් අපි පූර්ව ප්‍රචාරක පටය නැත්නම් ට්‍රේලර් එක ජනතාව වැඩි වශයෙන් උනන්දු වුණා. මොකක්ද මේ කියන්නේ? මොකක්ද එදාට වෙන්නේ? ඊට පස්සේ අපි සතියකට පමණ පෙර ඊළඟ පූර්ව ප්‍රචාරකටත් ගියා. ඒ පූර්ව ප්‍රචාරක පටය හරහා ජනතාවගේ දැඩි විමසීමකට ලක් වුණේ. මොකක්ද වෙන්නේ? කවුද එදා දිනුවේ? දැන් මොකක්ද අපි මේ කියන්නේ? දැන් අපි මොකක් ගැනද මේ කියන්නේ? අපි පොහුගේ වැඩසටහන තුල කතා බහ කළා. වැඩසටහන තුල කතා බහ කරමින් ඉන්න අතරතුරේදී ඔබේ හඳහන්වල, ඔබේ පවුලක හඳහන්වල වර්ෂ මාස දින නැතුව, ඒ වගේම ලග්නය සහ රාශිය නැතුව හඳහන කාගෙද කියලා කියන්න පුළුවන් ආකාරයක් තියෙනවා නම්, එහෙම කෙනෙක් ඉන්නවා නම්, එහෙම සමතෙක් ඉන්නවා නම් ඔහුට හෝ ඇයට ඉදිරිපත් වෙන්න කියලා. නමුත් බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන අවස්ථාවන් බවට පත් වෙලා තිබුණ වැඩසටහන්වල මේ වැඩසටහන් තුළ එහෙම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඒක විශේෂත්වයක් බවට පත් වෙලා තිබුණා. ඒක පුද්ගලයෙක් විශේෂයෙන් ඒ අභියෝගය බාරගත්තා. ඒ පිළිබඳව දවස් තුල අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අද අභියෝගාත්මක වැඩසටහනක් බවට නොපෙනෙන මානය පත් වෙයි. මොකද අභියෝගයක් මූලික කරගනිමින් යන නිසා අපි ඒ පිළිබඳව අද අවධානය යොමු කරනවා. අපි ඒ සඳහා යොමු වෙන්න කලින් අපි අද දවසේදී කවුද නොපෙනෙන මානය සඳහා ඉදිරිපත් වෙලා සිටින විද්වත් සභාව කියලා හඳුනාගෙන සිටිමු. ප්‍රථමයෙන් පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනේ විහාරාධිකාරී දර්ශනපති පුස්සැල්ලේ ආයේ චන්දිම ස්වාමීන් වහන්සේ සහභාගී වෙනවා. ඔබ වහන්සේ බොහොම නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරුවනේ. ඒත් එක්කම ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහත්මයා ඉන්නවා. අයබෝන් ඔබතුමාට අයබෝන්. ඒ වගේම මානසික රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය ආයුර්වේද PN විද්‍යා කුලපති මහත්මයා සහභාගී වෙනවා. අයබෝන් ඔබතුමාට අයබෝන්. ඒ වගේම මගේ වම්පසින් මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා අවදාසින් සහභාගී වෙනවා. ඔබතුමාත් බොහොම ගෞරවණීයව පිළිගන්නවා. එමනම් අපි අද පුන් පොහෝ දිනයක්, ඒ පොහොයේ තියෙන විශේෂත්වය පිළිබඳවත් අපි අවධානය යොමු කරලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මේ පිළිබඳවත් කරුණු දැන විමසාගෙන අපි ඉදිරි අවස්ථා සඳහා යමු. අපි ඉස්සෙල්ලා අපේට අපේ හාමුදුරනේ අපිට කියන්න අද දවසේදී පොහොයේ තියෙන සුවිශේෂතාවයන් පිළිබඳව. ඔව්, අද උතුම් වූ මැදින් පුරපසළොස්වක පොහොය දවස ලෝතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වසරකට පසුව කිඹුල්වත් නුවරට වේළුවනාරාමයේ සිට වැඩම කරන්නට පටන් ගත්තේ උතුම් වූ මැදින් පුරපසළොස්වක පොහොය දවසේ කාළුදා යමතියගේ ආරාධනාවෙන් රජගහ නුවර වේළුවනාරාමයේ ඉඳලා වෙසක් යොදුන් 60ක් ගමන් කරා. ඒක වෙසක් පුරපසළොස්වක දවසේ තමයි කිඹුල්වතුරට වැඩම කොට වදාරන්නට යෙදුනේ. අද තමයි ඒකේ ආරම්භය සිද්ධ වුණේ. ඊට පස්සේ වෙසක් පුරපසළොස්වක පොහොය දවසේ තමයි කිඹුල්වතුර ගිහින් අර නන්ද කුමාරයා පැවිදි කිරීම, රාහුල කුමාරයාගේ පැවිද්දත්වය ලබා දීම, චන්නකින් කිඳුරු සඳ කිඳුරු ජාතකයේ දේශනා කිරීම ආදී කාරණා සිද්ධවන්නේ ඊට පසුව. ඉතින් ඒ වගේම අද සිරිපා කරුණා කිරීමත් අද මේ පොහොය දවසේ සිද්ධ වෙනවා. උඳුවක් පුරපසළොස්වක පොහොය දවසේ මොන සිරපා කරුණාව මේ දවස්වල සිද්ධ වෙනවා. ඒක තමයි අද විශේෂයෙන්ම උතුම් මැදින් පුරපසළොස්වක පොහොය දවසේ වැදගත්කම හැටියට සලකන්නට පුළුවන් වෙන්නේ. හොඳයි. එහෙමනම් අපි ස්වාමීන් වහන්සේගෙන් පොහොයේ තියෙන විශේෂත්වය වැදගත්කම හොයා බැලුවා වගේම අපි අර ඔබට කියපු අභියෝගය ආරම්භ කරන්නට ලෑස්ති. අපි ගිය ගමන පිළිමද ඔබට පෙන්වන්නට ලෑස්ති. විටින් විට මගින් මග. අපි දැන් ආරම්භ කරනවා ඒ අභියෝගය ඔබ හමුවේ තබන්නට. ඔහුගේ නොපෙනෙන මානය වැඩසටහනේ අපේ මාතෘකාව බවට පත් උනේ හඳහනකින් තවත් හඳහනකට බලපෑමක් කරන්න පුළුවන්ද කියන මාතෘකාව. ඔබට මතකයි ඒ සාකච්ඡාව යන අතරතුරේ, විද්වත් සභාවත් ඉන්න අතරතුරේ අපේ විද්වතෙකු බවට පත් වෙලා සිටින, අපේ වැඩසටහන තුළ සම්පත්දායකෙක් බවට පෙනී සිටින ඉන්දික තොටවත්ත මහත්මයා ඒ අතරතුරේ එක්තරා අභියෝගයක් ඉදිරිපත් කරනවා. මොකක්ද ඒ අභියෝගය? ඕනෑම පවුලක හඳහන් ටික අරගෙන ඒ හඳහන්වල වර්ෂ මාස දින නැතුව, නැත්නම් ඒ දින වකවාන වලින් තොරව හඳහන අරගෙන මේක අම්මගේද තාත්තගේද, නැත්නම් මේක වැඩමල් කෙනාගේ හඳහනද, ඊළඟට ඉන්න කෙනාගේ හඳහනද, එහෙම කියලා කියන්න පුළුවන් සමතෙක් ඉන්නවනම්, එහෙම හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත් වෙලා බලන්න කියලා ඉන්දිකතරවත්ත මහත්මයා අභියෝගයක් ඉදිරිපත් කළා. අපි බලාපොරොත්තු වුණා මේ අභියෝගයට ප්‍රතිචාර වශයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙයි කියලා. නමුත් කිසි කෙනෙක් ආවේ නැහැ. එක් කෙනෙකු හැරෙන්න කෙනෙක් ආව. ඒ කෙනා මෙන්න මෙතුමා, තිරෝණ නානා කර්මහත්.
ඇයි ඔබතුමා මේ අභියෝගය බාරගන්නේ? සහ ඉන්දිකොතරවත් මහත්මයාගේ අභියෝගයේ පිළිබඳ ඔබතුමා දරන මතය මොකක්ද? ඔබතුමා මොකක්ද ගැන හිතන්නේ? කනට මහ ප්‍රශ්නේ ඇයි මේ අභියෝගය බාරගන්නේ? මේ අභියෝගය බාරගන්න හේතුව තමයි ජ්‍යොතිර්විද්‍යාව නැහැයි කියන එක නෙවෙයි. ජ්‍යොතිර්විද්‍යාව තියෙනවා. නමුත් අපි ඉන්න මතය නැත්නම් වර්තමාන ලෝකයේ ජ්‍යොතිර්විද්‍යාව තුළ පොතෙක් ඉදිරියට ගිහින් තියෙනවද කියන එක තේරුම් බේරුම් කරලා දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම ඉන්දිකොතරවත් මහත්තය ගැන අහුවම ඉන්දිකොතරවත් මහත්තය සැබෑ දක්ෂයෙක්. එතුමා කරන ක්‍රමය මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. ක්‍රම කිහිපයක් තියෙන්න පුළුවන් එකම තැනට යන්න. නමුත් මේක ඇවිල්ලා එතුමාගේ ක්‍රමවේදයට පිටින් වෙනම ක්‍රමයකින් කරන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියා. ඒක කරලා පෙන්නන්න සහ ඒක හරහා නව ජ්‍යොතිර්විද්‍යා ප්‍රවේශය කොතනද තියෙන්නේ, ලෝකේ ජ්‍යොතිෂ්‍ය කොතනද තියෙන්නේ කියන එක තේරුම් බේරුම් කරන්න අවස්ථාවක් වෙනවා කියලා මට පිටින් හිතුවා. මේ අභියෝගය බාරගන්න. ඒක නිසා මේ බාරගන්න කෙනා ඇවිල්ලා ඉන්නේ ඒ අභියෝගය දුන්න කෙනාගේ ගෙදර. ඒ කියන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත මහත්මයාගේ ගෙදර. අපි තව මොහොතකින් එතුමන්ගේ ගේ ඇතුළට යනවා. එතුමන් ඉන්නවා ගෙදර. අපි එතනද කියලා බලමු මේ අභියෝගය කොහොමද සිද්ධ වෙන්නේ, කොහොමද මේ අභියෝගය මෙතුමා විසින් බාරගන්න කියන. ආරම්භය. තව පියවරවල් කිහිපයකට අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඒ කිහිපය පියවර කිහිපය තුළ මේ අභියෝගයට මුහුණ දීම, කොහොමද මේක සිද්ධ වුණේ කියන කාරණාවල් පිළිබඳව ඔබට ඉතාම මැනවින් දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක නිසා ඔබ උනන්දුවෙන් මේ පිළිබඳව විමසිලිමත් වෙලා සිටිනවා වගත් අපි හොඳාකාරව දන්නවා. එතකොට අපේ විනිශ්චය මණ්ඩලයේ විදිහට එදා දවසේදී සහභාගී වුණා වෛද්‍ය ජනක ජයසූරිය, එතකොට විද්‍යා කුලපති මහත්මයා, ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ, මේ සියලු දෙනා විනිශ්චය සභාව විදිහට මෙහි වගකීම දරමින් සහභාගී වෙච්ච පිරිස. ඒක නිසා මේ පිළිබඳව විනිශ්චය නැත්නම් අවසාන තීන්දුව ඔවුන් හරහා තමයි සිදුවීමට නියමිතව තිබෙන්නේ. අපි ඒ පළවෙනි අවස්ථාව තමයි දැක බලා ගන්න පුළුවන් කමක් ලැබුණේ. ඉන්දිකොතරවත්ත මහත්තයාගේ ගෙදරට ගිහිල්ලා ඒ විනිශ්චය සභාව සූදානම් වෙන ආකාරය අපි දැක්කා. තවදුරටත් අපිට දකින්න පුළුවන් කමක් ලැබෙනවා ඒ මුල් අවස්ථාව. ඊළඟට මොකද සිද්ධ වුණේ කියලා දැන් බලමු. දැන් තිරෝන් නානායක්කර මහත්මයා මේ අභියෝගය බාර ගන්නට සූදානම්. මේ අභියෝගය සිද්ධ වෙන ස්ථානය ඔබට දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්තයන් මෙතන සිටිනවා. ඒත් එක්කලාම මේ අභියෝගයට මුහුණ දෙන තිරෝන් නානායක්කර මහත්මයා මෙතන සිටිනවා. තවත් අංකණය කරන ලද ලිපි ද්‍රව්‍ය ඔබට දකින්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ මොනවද කියලා මම කියනවා. තවත් පිරිසක් මේ ඔබට පසුපසින් පෙනෙන්න පුළුවන් කමක් ලැබෙනවා. මේ ඉන්න කවුරුන්ද යනවග, ඔවුන් ඇයි මෙතෙන්ට සමමින සිටින්නේ කියන වග මම ඔබට තව මොහොතකින් කියනවා. ඒ සියල්ලට කලින් ඔබට දකින්න පුළුවන් කමක් ලැබෙනවා. මම ඔබට පෙන්නනවා මේ අංකණය කරන ලද සටහන් ගණනාවක් ඔබට තියෙනවා බලන්න. මේ ඔරිජිනල්ස් නැත්තම් නියම හඳහන් සෙට් කිහිපයක් නැත්තම් වර්ගීකරණය කරන ලද හඳහන් කිහිපයක් මෙතන තියෙන්නේ. අංක 1 යටතේ එක් පවුලක අම්මගේ වෙන්න පුළුවන්, තාත්තගේ වෙන්න පුළුවන්, දූ දරුවන්ගේ ඒක පවුලක් තමයි නියෝජනය කරන්නේ අංක 1 යටතේ. අංක 2 යටතේත් එහෙමයි. එක් පවුලක් තමයි ඒක නියෝජනය කරන්නේ. අංක 3 යටතේත් එහෙමයි. 4 5 යටතේ මේ විදිහට මේ නියම හඳහන් සෙට් කිහිපයක් තමයි මේ ආකාරයෙන් අංකණය කරලා තියෙන්නේ. හැබැයි මේ වයින් පරීක්ෂාවට ලක් කරන්න බෑ ටිරෝන් නානායක් කර මහත්මයා. මේ විදිහටම මෙහි දකින්න පුළුවන් කමක් ලැබුණට මේ ඔරිජිනල් නැත්තම් මේ නියම හඳහනේ උපන් වර්ෂය, උපන් මාසය, උපන් දිනය, ලග්නය, රාශිය මේ තිබුණට මේ අභියෝගය බාරගන්නේ ටිරොන් නානායක්කාර මහත්මයා විසින් මේ කිසිදු දෙයක් නැතුව. ඒ කියන්නේ වර්ෂය, මාසය, දිනය, ලග්නය මේ මුකුත් නැතුව. ඒ කියන්නේ දින වකවාන වලින් තොරව තමයි ඔහු මේ අභියෝගය බාරගන්නේ. මේ හඳහන පරීක්ෂාවට ලක් කරලා මේක කාගේද, අම්මගේද, මේක තාත්තගේද, නැත්නම් මේක වැඩිහිටියා ඊළඟට ඉන්න වැඩිහිටියා මෙයා, ඒ විදිහට ආකාරයකින් අංකණය කරලා කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ මෙන්න මෙතන ස්ථානගත කරලා තියෙන, නැත්නම් මෙතන අංකණය කරලා තියෙන මේ හඳහන් වලින්. අර විදිහටම අංක 1 යටතේ
අපි සඳහන් කරලා තියෙනවා අංක 2 යටතේ සඳහන් කරලා තියෙනවා ආර දිනවක වන වලින් තොරව අංක 3 යටතේ අංක 4 යටතේ අංක 5 යටතේ මෙන්න මේ විදිහට තමයි මේ නිවැරදිම නැත්නම් නියම හඳහනේ ආකාරයකින් අර තොරතුරු ඉවත් කරන ලද ඉවත් කරාට පසුව ඉතුරු කොටු ටික විතරක් අපි පුරවන ලද හඳහන් ටික තියෙන මෙන්න මේ ආකාරයකින් ඉතින් ඒක නිසා මෙතනින් තමයි අහඹු ලෙස තෝරා ගන්න ලද හඳහනක් තිරෝණ නානායකර මහතා විසින් මේ ආකාරයකින් පරීක්ෂාවට ලක් කරලා මේක කාගෙද මේක ඊළඟ වැඩිහිටියාගෙද මේක නැත්නම් වැඩිමල් පුද්ගලයාගෙද මේක පුතාගෙද දුවගෙද කියන කාරණාවට එන්නේ මෙන්න මෙතන සඳහන් කරලා තියෙන හඳහන් ටික පරීක්ෂා කළාට පස්සේ තොටවත් මහත්මයා තිරෝණ නානායකර මහත්මයා දෙදෙනාම මේ පරීක්ෂාවට ලක් කරා එතකොට මේ ඔබේ පසුපසින් සිටින දැන් ඔබට දකින්න පුළුවන් කමක් ලැබෙන මේ සිටින්නේ ඔබට මේ කටයුත්ත කතරම් සාර්ථකව කතරම් නිවැරදිව කරනවාද කියා විනිශ්චය කරන්නට සූදානමින් සිටින විනිශ්චය මණ්ඩල මේ කවුරුන්ද යන වග අපි හඳුනා ගනිමු ප්‍රථමයෙන් පූජ්‍ය පුස්සලයායි චන්දිම ගෞරවනීය ස්වාමින් වහන්සේ බොහොම නමස්කාර පූර්වක අපි පිළිගන්න කැමතියි මේ විනිශ්චයකාරවරයෙක් විදිහට ඔබ වහන්සේව එතකම අද විනිශ්චය මණ්ඩලයේ විදිහට සහභාගී වෙනවා විද්‍යා කුලපති මහත්මයා ඒත් එක්කම වෛද්‍ය ජනක ජයසූරිය මහත්මයා අපිත් එක්කලා සහභාගී වෙනවා මේ කටයුත්තට ඒ වගේම නිලන්ත කුමාර දනසේකර මහත්මයාත් මේ කටයුත්තේදී විනිශ්චයකරුවෙක් විදිහට සහභාගී වෙනවා ඇති ඒක නිසා ඔවුන් මෙම කටයුත්ත කතරම් සාර්ථකව කරනවාද කතරම් විනිවිදභාවයකින් යුතුව කරනවාද කියන වගට සාක්ෂිකරුවන් වනවා ඇති ඔබට මේ දැන් දකින්න ලැබෙන වැඩසටහන තුළ ඔබට තීන්දු ගන්න පුළුවන් තීරණ ගන්න පුළුවන් කතරම් දුරකට මේ කටයුත්තේ නිවැරදිභාවය සාර්ථකභාවය අසාර්ථකභාවය ඒ වගේම විනිවිද පෙනෙන සුළුභාවය මේ සියල්ල ඔබට තීන්දු කරන්න පුළුවන් තීරණය කරන්න පුළුවන් අඩුපාඩුවක් වුණත් එයත් අපි කියන්න සූදානම් ඒ වගේම බොහොම විශේෂයෙන්ම අපි කියන්න කැමති මේ කටයුත්ත අභියෝගයක් බාරගන්නේ මේක මතවාදීමය කාරණයක් බවට පත් වෙලා තියෙන වීමක් නිසා මිස මේ පෞද්ගලික කෝන්තරයක් පෞද්ගලික තරහ මරහක් විරුම්සා ගැනීමක් නොවන වගත් අපි බොහොම අවධාරණ යුතුව කියන්න කැමති. එහෙමනම් තිරෝණ නානායකර මහත්මයා සූදානම් වෙලා සිටිනවා මේ කටයුත්ත කරන්නට. අපි ඔහුගෙන් වචනයක් හෝ අහලා ඉන්න එක මේ කටයුත්තට මුල ක්‍රියාවක් විදිහට අපිට සලකන්න පුළුවන් කමක් ලැබෙනවා. ඔබතුමාට මේ ගැන අපි දැන් මම සඳහන් කරා මූලික අවස්ථාවේ මෙන්න මේ කටයුත්තම සිද්ධ කරන්නේ කියලා. ඔබතුමා එකඟයිද මම කියපු දේවල් වලට? කතරම් දුරකට එකඟයිද? සහ යම් අඩුපාඩු තියෙන්න පුළුවන්ද? ඕනෑම දෙයක් ඔබතුමාට කියන්න අවස්ථාව තියෙනවා. මේ වෙලාවේ මේ කරන එක සාධාරණව කරනවා කියලා මට හිතන්න පුළුවන් සාධාරණ මම කියපු දේ පැහැදිලි හරි ඒ නීති රාමුව තුල ඔබතුමා ඉන්නවා හොඳයි ඒත් එක්කම ප්‍රවීණ චෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහත්මයාගෙන් යම් හෝ අදහසක් ගන්න එක මේ කටයුත්තේ සාර්ථකභාවය පිළිබඳව අපිට යම් කිසි මීමකට එන්න පුළුවන් ඔව් ඇත්තම සමයේ මම මේ අභියෝගය බොහොම කලක ඉඳලා කරන්නේ මේ ගැන විවිධ ජ්‍යොතිර්වේදීන් ජ්‍යොතිෂ ලේඛකයන් විවිධ කතා පුවත්පත්වලට ලිව්වා මෙහෙම කරන්න පුළුවන් මේ ක්‍රමෙන් කරන්න පුළුවන් හැබැයි මේ වෙනකම් කරන්න පුළුවන් කිසි කෙනෙක් හම්බුනේ නැහැ මම කරන එක මම කරන විදිහට දැන් මේ තිරෝණ නායකර මහත්මයා ඒක යම් ප්‍රමාණයක් හරි බාර ගැනීම ඇත්තම මේ එතුමාට ගරුකල යුතුයි ඒ කියන්නේ නිකන් මේ තියරි ලියනවට වඩා ප්‍රැක්ටිකල් කරන දැන් මේ ඔබ කිව්වගේ මේ තියෙන්නේ සංකේත හස් සිටියම ස්කයි මැප් එක ඒතර මේ සිටියමේ ග්‍රහ වස්තුන් ස්ථානගත වුණු මොහොතේ යම් කෙනෙක් ඉපදුනා නම් ඒ කෙනාට අදාළ වෙන ජ්‍යොතිෂමය දත්තයන් මේකේ නේ මේක ගණිතමය ලියවිල්ලක් විදිහට තියෙන්නේ මේකේ කියන එක තමයි අභියෝගය. ඒ නිසා මේ අපි බලමු මේක කොහොම සාර්ථකත්වයේ කියලා. දැන් මම මගේ යෝජනාව මම මේක කරන්නේ යම් අතීන්ද්‍රිය ක්‍රමවේදයකින් එහෙම නැත්නම් අතීන්ද්‍රිය සහයෝගයකින් කියන එක. අපි බලමු මේ මෙතුමගේ කටයුත්තෙන් පස්සේ අපි ඊගෙන කතා කරමු. දැන් මූලික අදහසක් ඔබට ලැබෙනවා. පැහැදිලි. මොකක්ද වෙන්නේ? මේක කොහොමද කෙරෙන්නේ කියන කාරණාව පිළිබඳව. ඒක නිසා මේ පැහැදිලි භාවය විනිවිද පෙනෙන සුළු භාවය ඔබට පෙන්වන්න නැතුව ඊළඟ අධ්‍යයනවලට ගිහිල්ලා වැඩක් නැහැ. ඒක නිසා තමයි අපි ඒක ආරම්භයේ සිට මොකක්ද වෙන්නේ? කොහොමද මේක सिद्ध කරන්නේ? කවුරු ඉදිරියේද මේක सिद्ध කරන්නේ? එතකොට ඒ සියලු කටයුතු කාරණාවල් කොහොමද सिद्ध වෙන්නේ කියන කාරණාව පිළිබඳව ඔබට මූලික පැහැදිලි කිරීමක් කරේ. ඒක නිසා එතකොට තවත් අධ්‍යයනවල සඳහා අපි යන ලෑස්ති. ඒ වගේම ඒට සහභාගී වෙච්ච පිරිස සමග අපි කතා බහ කරන්නටත් ලෑස්ති. අභියෝගය පිළිබඳව නැවත නැවතත් මේ තියෙන විශේෂ තත්ත්වයන් පිළිබඳව අපි අවධානය යොමු කරන්නට ලෑස්ති. ඊට කලින් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. දැන් නොපෙනෙන මානිය තුල. නොපෙනෙන මානිය තුල දැන් අපි ඔබට දිගින් දිගට පෙන්වමින් එනවා. එදා දිනයේ සිදු වූ සිදුවීම කොහොමද මේක සිදු වුණේ කොහොමද මේ කාරණාවල් කියන කාරණාව මේ විරාමයට යන කලින් මොකද මේ පිළිබඳව ඔබ දිගින් දිගට උනන්දුයෙන් සිටින නිසා විද්වත් සභාව අපිත් එක්කලා ඉන්නවා ඔවුන් එක්ක තවත් මොහොතකදී අපි කතා කරන්න සූදානමින් ඉන්නවා ඒක නිසා ඊට කලින් මේ පිළිබඳව තවදුරටත් ඔබව දැනුවත් කරලා ඒ කතාවත් එක්කලා එකතු වෙන්නයි අපි ලෑස්ති වෙන්නේ අපි යනවා තවත් විශේෂ අවස්ථාවකට ඔබට පෙන්වාගෙන යන අතරතුරේ තවත් ඒ වගේ සුවිශේෂී මොහොතකට
ඔබට දකින්න ලැබුණා ඒ හඳහන් කට්ටල පහක් අපි තියනවා කියලා කිව්වා. නියමාකාර හඳහන් ටික ඒ ප්‍රධාන තොරතුරු අයින් කරන ලද හඳහන් ටික. ඒකේ විස්තර තියෙනවා මම නමුත් ඔබට දැනුවත් කිරීම සඳහායි කියන්නේ. එතකොට දැන් ටිරෝන් නානායක්කාර මහත්මයානේ මේ අභියෝගය බාරගන්නේ. ඔබට දකින්න ලැබුණා අහඹු ලෙස ඒ හඳහන් කට්ටලයකින් එක හඳහනක් ලබා ගන්නවා. එක හඳහන් කට්ටලයක් ලබා ගන්නවා. ඒ ගත්තේ තුන්වෙනි හඳහන් කට්ටලය. ඒ කියන්නේ තුන්වෙනි පවුලට අදාළ හඳහන් කට්ටලය. එතනින් සිට තමයි ඔහු ආරම්භ කරන්නේ මේ හඳහන් පරීක්ෂාව. එතනින් තමයි ආරම්භය තුන්වෙනි හඳහන් කට්ටලයේ සිට තමයි ඔබට මේ ත්‍රූපරාමු හරහා ඔබට දකින්න පුළුවන් කමක් ලැබුණේ. ඒ විදිහට තමයි ඔහු මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නේ. එතකොට ඊළඟ මොහොතේ ඔහුගේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඊරෝ නානක්කාර මහත්මයා විසින් මේ අපි සටහන් කරලා තියෙන, ඒ කියන්නේ දිනවකවාණු වලින් තොර හඳහන් වල, ඒ කියන්නේ පවුල් වර්ගීකරණය කරාට පස්සේ ඒ හඳහන් වල අංක 5, අංක 4, අංක 3 කියන මේ පවුල් ඒකකවල හඳහන් ටික පරීක්ෂාවට ලක් කළා. මේ වෙනකොට අමාරු. ඊළඟට තියෙන්නේ අංක 2. නැත්තම් ඒ අදාළ අංකයට අදාළ පවුලේ හඳහන් කිහිපය ලබා දීම තමයි විනිශ්චය මණ්ඩලයෙන් සිදු කරන්නේ. අපි ආරාධනා කරනවා අංක 2 යටතේ තියෙන හඳහන් ටික පරීක්ෂා කිරීම සඳහා ඊරෝනානායක මහත්මයාට දෙන්න. මොකද හොඳ විදිය. ඔබතුමා ගන්නවද නැත්තම් විනිශ්චය මණ්ඩලයෙන් ඔබතුමාට ලබා දෙනවා? 2. අංක 2 යටතේ තියෙන අවංශ කරන්නේ. අවුගේ 6 දෙක. මේ අංක 2 යටතේ තියෙන හඳහන් පරීක්ෂාව තමයි කරන්න මේ පරීක්ෂා කරන්න බලන්නේ. මේ පවුලේ 6 දෙනෙකුගේ, ඒ කියන්නේ සමාජිකයන් 6 දෙනෙකුගේ හඳහන් මෙතන තියෙනවා. අපි බලමු ටිරෝන් නානායක්කාර මහත්මයා විසින් මේ පරීක්ෂා කරලා කොහොම මේ ප්‍රතිඵල අපිට ලබා දෙයිද කියලා. දැන් පරීක්ෂාවට ලක් කරනවා. මොන පවුලද හඳහන් පරීක්ෂාවට ලක් කරන්නේ කියන දේ අපිට දකින්න පුළුවන් කමක් ලැබුණා. මොන හඳහන් කට්ටලද විනිශ්චය මණ්ඩලයේ අභිමුවේ නැත්නම් ඔවුන් අභියස කොහොමද මේ කටයුතු සිද්ධ කරන්නේ කියන එක ඔබටත් අපිට පේන්න ඕන කමක් තියෙනවා. එතකොට අපේ විද්වත් සභාව මෙතන සිටිනවා. ඔවුන්ම එහි විනිශ්චය මණ්ඩලයන් විදිහට නැත්නම් විනිශ්චය සභාව විදිහට සහභාගී වුණා. ඒක නිසා ඒ විනිශ්චය පිළිබඳව වගකීම් දරන්නේ ඔවුන්මයි. එතකොට අපේ ගරුතර ස්වාමින් වහන්සේ, එතකොට එදින ඔබ වහන්සේ විනිශ්චය මණ්ඩලයේ සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා, සහභාගී වෙනවා. ඒ සිදුවීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මොකද? ඇත්තටමයි ජ්‍යොතිෂය කියන එක එක විෂයක්, ලෞකික විෂයක්. එදා වුණ සිද්ධිය ගැන කතා කරනවා නම් මට දැම්ම මේ ගැන කියන්න බෑ. අපිට වුණ සිද්ධිය මෙතන තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා. නමුත් මේ වගේ ශාස්ත්‍රයන් කියලා කියන්නේ මැජික් නෙවෙයි. මැජිකුත් නෙවෙයි. මේක මේ අතින්දිය පක්ෂක්ෂේම කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. නමුත් ඕනම කෙනෙකුට ශාස්ත්‍රයේ එක එක විදිහට හදාර ගන්න පුළුවන්. ඒක අපි සමාජයේ ගන්න හොඳ නැහැ. බෞද්ධ සමාජයක් හැටියට මේවා මේ මනස දියුණු කරලා හරි වෙන දෙයකින් හරි කරනවා කියලා මේක මේ පුදුම වෙලා බලා ගන්න ඕනේ දේවල් නෙවෙයි. ධර්මය කියන එක වෙනස් දෙයක්. ඒ නිසා මේවා පිළිබඳව ඔබ මධ්‍යස්ථව හිතන්න. මේවා පිළිබඳව පිළිගන්නත් එපා, මේවා පිළිගන්න බය වෙන්නත් එපා, මට ඕන වඩා එලෙන්ඩ යන්නත් එපා. මේවා පිළිබඳව මධ්‍යස්ථව කටයුතු කරන්න කියලා කියන තමයි මම මේ කියන්නේ. මොකද මේවා එක එක කාලවලට එන දේවල්. මේවා ලෞකික විෂයක්. බුදුහාමුදුරු කාලේ තිබ්බ සාමාන්‍ය දැන් මණිකා ශාස්ත්‍රය කියලා තිබ්බ බුදුහාමුදුරු කාලේ. ඒ මණිකා ශාස්ත්‍රය කියන එක දැනගත්තට පස්සේ ඕනම කෙනෙක්ගේ හිත කියන්න පුළුවන්. දැන් සමීර මහත්තයා මම ඒ ශාස්ත්‍රය දන්න මහත්තයා හිතන දේ කියන්න පුළුවන්. ඒවා ගන්ධාරි කියලා ශාස්ත්‍රයක් තිබ්බා. ගන්ධාරි ශාස්ත්‍රය ප්‍රගුණ කරොත් උඩින් යන්න පුළුවන්. දැන් ඒ ශාස්ත්‍රය ප්‍රගුණ කරොත් මිනිස්සු මහා ඉරිසරු කියලා නේ පිළිගන්න යන්නේ. ඉතින් ඒවා සාමාන්‍ය දේවල්. අද වුණත් ඉන්දියාවේ ඉන්නවා මේ කෝටියක් විතර මේ ආගමික නායකයෝ. ඒ එහෙම දේවල් තියෙනවා ලෝකේ සාමාන්‍ය දේවල්. ඒවා මැජික් හැටියටවත් විශේෂ කරලවත් ගන්න එපා. එහෙම අපි මධ්‍යස්ථව හිතන්න. මධ්‍යස්ථව හිතන්න. නමුත් අපි ඔබට පෙන්වමින් යනවා මෙහි තියෙන සුවිශේෂත්වය. මේ ඔබට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ මේ එක්තරා අභියෝගයක්. ශාස්ත්‍රීය අභියෝගයක්. බාර ගන්නා ලද එක්තරා ශාස්ත්‍රයක් ආශ්‍රයෙන් කරන ලද අභියෝගයක්. ඊළඟ මොහොත කොහොමද? කොහොමද එතන සිද්ධ වෙන්නේ? බලමු ඒ හඳහන් බලන ආකාරය. අවුරුදු
නෑ ඒක අම්මිට වෙලා අම්මයි තාත්තයි ඉවහ වෙලා අවුදි අවුලි වෙලා අවුදි නෑ නෑ ඔයා බුද්ද කිව්වොත් ඔබ මගේ එකම නේද නෑ නෑ මේ ජනමාත ඔය යන මොකද කතා නොකර ඉන්නේ ඔය යන මොකද කතා නොකර ඉන්නේ මේ ලකේ ඔව් හරි ज्योतिष धनुमी गणित धनुमी तर्क धनुमी विशेष बल मेकोट मम्मी मे निर्णय काल सीमा वंट මංගේනවා මේ දැන් දරුවෝ ඉපදෙන්නේ මොන මොන විදියටද සාමාන්‍ය පවුලක අම්මයි තාත්තගේ වයස් පාත්‍රය මොකක්ද නෑ දැන් ඔයා උරුම පුත් කතා නොකර ඉන්නකම තමයි මම මේක කරන්න ඉවර වෙනකම් ඒක ඒක නැත්නම් අවුලක් වෙනවා ඔව් ඒක දැන් බලපු එකේ උත්තර දෙන්න ඕන දෙන්න ඕන ඒක කොට දෙන්න ඕන කේන්දරය නොකර අවුද මේ කේන්දර අංගපා මෙන්න මේක තාත්තික කරන්න නෙවෙයි නෑ ඒක තේම චෝදකයක් ගන්න පුළුවන් ඒක කියන්නේ ප්‍රශ්න ඒ අභියෝගය බාර ගන්න ඒ අභියෝගය තුල රැඳෙමින් ඒ කටයුත්තේ නියැලෙන මොහොත තුල සිදුවෙන දේවල්. එතකොට පැටලි සහගත අවස්ථාවන්ට මුහුණ දෙන්න පුළුවන්. ටිකක් වියවුල් සහගත වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙන්න පුළුවන්. සමහර දේ සාමාන්‍ය සමහර දයක් අසාමාන්‍ය වෙන්නත් බැරි නෑ. කොහොම නමුත් අභියෝගය බාරගෙන අභියෝගයේ යම් යම් පියවර දක්වා මේ එන අවස්ථාවවලදී සිදුවෙන දේවල් තමයි මේ සිදුවෙන්නේ. නමුත් ඒ ඔහුගේ විවිධ මූණේ ඉරියව්ද ඔහු කියන දේවල්ද අපි කිසිදු ආකාරයකින් අවතක්සේරු කිරීමේ අරමුණ පෙරදරි කරන දෙයක් නොවන වග බොහොම වගකීමෙන් යුතුව සඳහන් කරන මොකද රූපවාහිනී වැඩසටහනක් විදිහට අති අසීමිත ප්‍රේක්ෂක ජනතාවක් සහභාගී වන ප්‍රේක්ෂකයන් විදිහට සහභාගී වෙන වැඩසටහනක කිසිදු කෙනෙක් හැල්ලුවට ලක් කිරීමේ අරමුණක් හෝ එහෙම අභිලාෂයක් අපි සතුව කිසිදු ආකාරයකින්වත් නැහැ. ඒක නොපිරිනමාන ඉතිහාසය තුල මෙහෙමයි. ඒක නිසා අපි දුන්නු අභියෝගය බාරගත්තේ ඒ ටිරොන් නානායක්කර මහත්මයා විතරයි. ඒක නිසා අපේ ගරු කිරීම ඔහුට නිසියාකාරෙන් අපි ඒ ගෞරව දක්වනවා. මොකද ඔහු පමණයි තරුණයෙක් වෙලා මේ අභියෝගයට මුහුණ දුන්නේ නැත්නම් අභියෝගය බාරගත්තේ. ඒක නිසා ඒ ගරු කිරීම අපි සතුව තියෙනවා. කොහොම නමුත් තව දව දුරටත් දිගින් දිගට මේ රූප රාමු සමගින් අපි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මේ සභාව සමගින් කතා කිරීමේ අභිලාෂයත් අපිත් එක්කලා තියෙනවා. ඒක නිසා උන්ගේ අදහසුත් සමගයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. අපිට කලින් කෙටි විරාමයක් ලබා ගන්නවා. උපන් වර්ෂයනේ උපන් මාසයේ නැ උපන් දිනේ නැ ලග්නයේ නැ රාශියේ නැ ඉතුරු කොටු පමණයි අපි නිවැරදි හඳහනෙන් අයින් කරලා මේ අභියෝගය බාර ගන්නා ටිරොන් නානායක්කාර මහත්තයට දීලා තියෙන්නේ. ඒකන දල අදහසක් ඔබ ලබා ගත්ත අපි ඒ දෙදා සිදුවෙරිච්ච ඒ කටයුතු හරහා ඔබට දකින්න පුළුවන් කමක් ලැබුණු ඒ රූපරාමු හරහා. ඒක නිසා මේ බොහොම අභියෝගය බොහොම තීව්‍ර වෙමින් එන අවස්ථාවක් අභියෝගයක් ගන්න කෙනෙක් පුළුවන් නිසා වැටෙන්නවත් පරදින්නවත් නෙවෙයි මට හැකි මේක පුළුවන්. ඒක නිසා තමයි මේ ඕනෑම කෙනෙක් ඕනෑම අභියෝගයක් ගන්නෙ. ජ්‍යොතිෂය හෝ හඳහන් පරීක්ෂාව සඳහා නෙමෙයි ඕනෑම අභියෝගයක අරමුණ අතිශය විශ්වාසයකින් යුතුව මට මේක කරන්න පුළුවන් කෙසේ හෝ මම මේක කරනවා. ඒ අභියෝගයට තමයි අපි මේ ආකාරයකින් එදා දවසේදී ඉඩ හසර වෙන් කළ දුන්නේ. අභියෝග ආශ්‍රයෙන් අද දවසේදී මේ සංවාද මණ්ඩපේ නැත්නම් සාකච්ඡා සභාව අපි කතා බහ කරන්නට ඊයේ දෙන්නේ. ඒක නිසා එදින අපිත් එක්කලා එකතු වුණු වෙටිරොන් නානායක්කර මහත්මයාත් අපිත් එක්කලා සම්බන්ධ වෙලා සිටිනවා. අපි ඒ අධීරයට ඊට කලින් අපි බොහෝ දේ කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට එදින සිදු කරනු තවත් විශේෂ අවස්ථාවක් එදා ඔහුට සිදු කර ගන්නට බැරිණු නැත්නම් පොඩ්ඩක් අවුල් සහගත තත්ත්වයක් ඇති වුණු රූපරාම පෙළටයි අපි දැන් යන්නේ. කරන්නට
විනිශ්ෂ මණ්ඩලයට ලබා දෙනට සූදානම් වෙන්න අපි සිටිනවා. මෙතන අපි පෙන්නවා පවුල් පහක හඳහන් කට්ටල පහ. ඔරිජිනල් නැත්නම් නියම හඳහන් කට්ටල පහ මෙතන තියෙනවා. මම වැඩසටහන පටන් ගනිදි කිව්වා වගේ එහි අපි විසින් කිසිදු දින සටහනකින් තොර, ලග්නයෙන් තොර, රාශියෙන් තොර හඳහන් කට්ටල මෙතන අපි ස්ථානගත කරලා තියෙනවා. ඒක අපි අංකණය කරලා තියෙනවා මේ පැත්තේ නියම හඳහන් වල වගේ. ඒක නිසා තිරෝන් නානායක්කාර මහත්මයා තමයි මේ අභියෝගය බාරගත්තේ. මේ කිසිදු තොරතුරකින් තොරව, මේ ආකාරයකින් කිසිදු දින සටහනකින් තොරව මේ හඳහන් පරීක්ෂා කරලා පවුලක හඳහන් අනුපිළිවෙලක් කියන්න පුළුවන් කියලා. ඒ කියන්නේ තාත්තද, අම්මද, මේ අම්මගේ හඳහනද, පුතාගේ හඳහනද, මේ විදිහට පවුල් වල විවිධාකාර වූ ආකාරකින් මේ තොරතුරු කියන්න පුළුවන්කමක් ලැබෙනවා කියලා. ඒ නිසා මේ වර්ගීකරණය කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලා. මේ වෙනකොට තිරෝන් නානායක්කාර මහතා විසින් මේ ආකාරයකින් හඳහන් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. අපි විශේෂයෙන් කියන්න ඕන මෙතන අපි සඳහන් කරලා තිබුණු පවුල් කට්ටල පහෙන් තිරෝන් නානායක්කාර මහත්මයා බලා අවසන් කරලා තියෙන්නේ ප්‍රශ්න, ඒ කියන්නේ හඳහන් කට්ටල හතරක් පමණයි. ඒක නිසා එක හඳහන් කට්ටලයක්, ඒ කියන්නේ අංක එක හඳහන් කට්ටලයක්, මේ අංක පහ, අංක හතර, අංක තුන, අංක දෙක දක්වා තමයි ඇවිත් තිරෝන් නානායක්කාර මහත්මයා අංක දෙක ළඟ නතර වෙලා තියෙන්නේ. අංක එක ඒ විදිහටම තියෙනවා. හරි, තිරෝන් නානායක්කාර මහත්මයා දැන් අවසන් කරලා තියෙනවා ඔබතුමා විසින් මේ හඳහන් කට්ටල හතර අංක එක නැතුව. දැන් වැඩ අවසන්ද? ඔව්, වැඩ අවසන්. දැන් නැවත පරීක්ෂාවට ලක් කරලත් අවසන්, සියලු කටයුතු අවසන්. ඒ කියන්නේ මම කිව්වපු විදිහට දැන් මේ හඳහන් කට්ටල ගෞරවනීය අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විනිශ්චය සභාවට නැත්නම් විනිශ්චය මණ්ඩලය වෙත ලබා දෙන්නටයි සූදානම් වෙන්නේ. ඔබතුමන්ගේ අතින්ම, ඔබතුමන් විසින්ම පරීක්ෂාවට ලක් කරන ලද ඔබතුමන්ම යම්කිසි ආකාරයක නිගමනයකට පැමිණි මේ හඳහන් කට්ටල දැන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විද්වත් සභාවට නැත විනිශ්චය මණ්ඩලය වෙත ලබා දෙන්න කියලා අපි බොහොම ගෞරවණීයලා සිටිනවා. ස්වාමීන් වහන්සේ විසින් මේ ආකාරයෙන් පිළිගන්නවා. ඒ වගේම දැන් මෙතන හිටිය අභියෝගය ඉදිරිපත් කරන ලද ඉන්දික තොටවත්ත මහත්මයා මෙතන සිටිනවා. එතුමාටත් නැවත මේ පරීක්ෂාවට ලක් කිරීමට අවශ්‍ය වෙනවා. මොකද නැත්තම් ඒක පාර්ශ්වීය කාරණාවක් බවට මේ පත් වෙන නිසා ඔහුටත් මේ පරීක්ෂාවට ලක් කරන්න පුළුවන් කමක් ලැබෙන විදිහට තමයි අපි කටයුතු සැලසුම් කරලා තියෙන්නේ. මෙතන අංක 1 2 3 4 5 වශයෙන් මෙතනත් අර අපි විසින් දින සටහන් අයින් කරන ලද, ලග්නය, රාශිය අයින් කරන ලද හඳහන් කට්ටල මේ ආකාරයකින් අපි ස්ථානගත කරලා තියෙනවා. ඒක නිසා ඉන්දික තොටවත්ත මහත්මයාට අපි මේ දැන් ඒ අභියෝගයේ බාර ගන්නා ලද තිරෝන් නානායක්කාර මහත්මයා අපිත් එක්කලා ඉන්නවා. ඔබ කලිනුත් දැක්කා. එතකොට ඔය අභියෝගයේ විනිශ්චය මණ්ඩලය සඳහා තමන් විසින් පරීක්ෂා කරන්නට යෙදුණු ඒ හඳහන් ටික විනිශ්චය මණ්ඩලය වෙත බාර දුණු මොහොත. එතකොට ඉන් එහාට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ? මොන වගේ තීන්දුවකටද අපිට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ? විනිශ්චය මණ්ඩලයේ තීරණය තියෙනවා අපි ගාව. ඒක ඉදිරියේදී ඔබට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් ලැබෙනවා. එතකොට අපිට ඒ විනිශ්චය මොන ආකාරයකින්ද සිද්ධ වුණේ කියන දේටත් අපිට යන්න පුළුවන්. ඒ වගේම පිළිවෙල වැඩිමහල් දරුවා තමයි ඔහු පියා හැටියෙන් සලකනවා. බාල ළමයා තමයි බාල ළමයා මව හැටියට කරන් තියෙනවා. පියා වැඩිමහල් දරුවා හැටියටත් මව ඊළඟ දරුවා හැටියට කරන් තියෙන්නේ. වයස නම් දාලා නැහැ. උපන් අවුරුදු 68යි කියලා තියෙනවා. 32 8යි. මොකද කිස් හොයන්න බෑ. ඒක හොයන්න අමාරුයි නේ. ඔව්. මේකේ ඔය පරීක්ෂාවට ලක් කරන්නේ අංක 3 හඳහන් කට්ටලේ. ඒ කියන්නේ ඉන්දික තොටවත්ත මහත්මයා පරීක්ෂාවට ලක් කරන ලද හඳහන් කට්ටලේම තමයි. මේකට තිරෝන් නානායක්කාර මහත්මයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව. ඒකේ කරුණු දෙකක් විතරයි. රූපයක් වුණනම් අපිට දෙන්න පුළුවන්. මේ දෙකම බලන්න. ඔව් එතකොට අපිට පෙන්නමු ජනතාවට.
එහා පැත්තේ තමයි ටිරොන් මේක ටිරොන් මහත්මයාගේ මේක ඉන්දික මහත්මයා දැන් ඔය විදිහට විනිශ්චය ප්‍රකාශයට පත් වෙනවා. ඒ විනිශ්චය මොන වගේ විනිශ්චයක්ද කියන එක ඔබට දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක නිසා ඒක ආයේ ආයේ මම කිව යුතුවන්නේ නැහැ. නමුත් ඒ ටිරොන් නානක්කාර ගත්ත උත්සාහයට අපි හිස නමා ගරු කරනවා. මොකද ඒ වගේ අභියෝගයක් ගත් එක අතිශය වැදගත් කාරණාවක්. අති විශාල ජ්‍යෝතිර්වේදීන් ප්‍රමාණයක් සිටින මේ ශ්‍රී ලංකාවේ අපි ආරාධනා කළා මේ වගේ දෙයක් දන්නවනම් මේ වගේ වසර මාසය දිනය ලග්නය රාශිය මේ මුකුත් නැතුව ඉතුරු කාරණාවල් වලින් විතරක් ඉතුරු කොටු ටික විතරක් පුරවලා ප්‍රධාන කාරණා ටික අයින් කරලා මේ කාගේ හඳහනද කියන එක දක්වා එන්න පුළුවන්කමක් ලැබෙන සමතෙක් ඉන්නවනම් එන්න කියන කාරණාව. නමුත් මෙච්චර ජ්‍යෝතිර්වේදීන් ඉන්න රටේ ජ්‍යෝතිර්වේදීන් ඉන්න රටක ජ්‍යෝතිර්වේදියක් නොවන ටිරොන් නානක්කාර තමයි මේ අභියෝගය බාරගන්නේ. නැත්තම් මේ අභියෝගයට මුහුණ දෙන්නේ. ඒක බොහොම සුවිශේෂී වූ කාරණාවක් බවට පත් වුණා. ඒක නිසාමයි මේ කාරණාවෙ තියෙන සුවිශේෂත්වය ගණිත මිනිත ක්‍රම භාවිතයෙන් තමයි මේ කාරණාව सिद्ध කරන්නේ. ඒක නිසා ඔහුට එතනදී යම් වියවුල් සහගත තත්වයක් ඇති වුණත් ඔහු අපෙන් ඉල්ලීමක් කරා නෑ මට තවදුරටත් මේක කරන්න පුළුවන් ඕගොල්ලෝගේ වැඩසටහනට තව දවස් තියෙන නිසා මට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. අපි දෙරණ නාලිකාව විදිහට නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයා වෙනුවෙන් නිරන්තරයෙන්ම කටයුතු කරන නාලිකාවක් වෙන නිසා ප්‍රේක්ෂකෙක් වගේම ඒ අභියෝගයට මුහුණ දුන්නු කෙනෙක් විදිහට තිරොන් නානක්කාරට දෙරණ නාලිකාවේ නොපරිණාමණීය අවස්ථාවක් නැත්නම් ඉඩහසර වෙන් කරලා දුන්නා. ඒක නිසා එහි ප්‍රතිඵලය තමයි ටිරොන් නානක්කාර අද දවසේදී අපි සමග මේ සාකච්ඡා සභාවේ එකතු වෙලා ඉන්නේ. අයිබන් ටිරොන් මහත්මයා. අයිබන්. අද කතා බහ කරන්නත් ලෑස්ති. ඒ වගේම මේ අභියෝගයේ ඉතුරු පියවරට යන්නත් ලෑස්ති. ඔබ ඔබ කිව්වා ඔබේ ඉල්ලීමට තමයි අපි මේ අවස්ථාව ලබලා දීලා තියෙන ඔබගේ ඉල්ලීම පරිදි. එදා වගේම අදත් ඉල්ලීම පරිදි තමයි මේ අභියෝගයට ඔබ දවසේදීත් මේ ආකාරයෙන් සූදානම් වෙලා ඉන්නේ. එහෙමනම් අපි හඳහන් අපිට ලබා දෙන්නේ මේ මොහොතේදී අපේ සාකච්ඡා සභාවේ ඉන්නවා. ඒ වගේම එදා විනිශ්චය මණ්ඩලය සහභාගී වෙලා හිටපු විද්‍යා කුලපති මහත්මයා ඉන්නවා. ඒ වගේම අද දවසේදීත් අපේ සාකච්ඡා සභාවේ ඉන්න ඉන්දික තොටවත්ත මහත්මයාත් හඳහන් කිහිපයක් ගෙනෙලා තියෙනවා. අපිට ලබා දෙන්නේ හඳහන් ටික අපි දෙන්නේ පරීක්ෂා කිරීම සඳහා. සමීර ඔව් මම මේ වෙලාවේ හඳහන් දුන්නේ නැහැ. නමුත් දැන් දෙවෙනි වතාවට ිරොන් අවස්ථාවක් ඉල්ලන හින්දා මෙහි පාරදර්ශභාවය පිළිබඳ සාධාරණ සැකයක් ඕනකින්ට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අභියෝගය කළේ මම නිසා මම හිතන්නේ මම කැමතියි වඩා ිරොන් මේ පරීක්ෂා කරන එක. සම්මත ඒ වගේ මම ඉල්ලීමක් කරනවා මෙහිදී ිරොන් يعني යොදා ගන්න නිර්ණායක මොනවද කියන එකත් බලන්න කියන එක කියන්නේ. දැන් මම දින කියන ක්‍රමයට කැලෙන්ඩරයක් බලාගෙන දිනයක් කියන එක ඒකට සාධක ගැනීම මම හිතුවා ඉතුමත් එකඟ වීමත් එක්ක. අදහස කියන්න වෛද්‍යතුමා. ඕ නෑ ඇත්තටම දැන් ඒ කියන්නේ දැන් මමත් හැම විටම විශ්වාස මේ අපි ස්වාමීන් වහන්සේ නසරයි. මමත් හැම විටම විශ්වාස කරන්නේ මේ ජ්‍යොතිෂය කියන්නේ ගණිතමය ක්‍රමයක්. එහි මම විද්‍යාත්මක පැත්තක් මම අදකින් නැහැ. ඉතින් මේ දේ කරනවා නම් ඒ ගණිතයෙන් කළ හැකි. නමුත් ඒ ගණිත සමීකරණයක් දැන් උදාහරණයක් හැටියට අර මම දින කිව්වා ගිය පාර සමීර ඒක 1600 ඉඳලා 2399 දක්වා මේ වසර 800කට ආසන්න කාලයක් සඳහා ඒ සියලු දේ කරන්න පුළුවන් මේ පුංචි කොළ කෑල්ලේ මෙච්චරයි හාප් චීට් එකෙන් භාගයයි. ඒ වගේ නමුත් මේකම කරන්න පුළුවන් විශාල දින දර්ශන ඔක්කොම ගණන්ලත් මේක කරන්න පුළුවන්. ඒකෙන් කතාවක් නතර කරමු. මම දැන් හදහන් ටික අරගෙන ටිරොන් මහත්තයා දීලා ඉතුරු ටික ඔබතුමාගේ පිළිතුර සම්පූර්ණ කරන්න. අපිට එනම් ලබා දෙන්න හොඳ විනිශ්චය මණ්ඩලයේ සඳහා අපේ හැමෝටම. එහෙමයි. අපේ හැමෝටම. අපේ මේ ඉන්දික තොටවත්ත මහත්මයා ලබා දෙන හඳහන්. එතකොට මේ විද්‍යා කුලපති මහත්මයා ලබා දෙන හඳහන්. හොඳයි. මෙන්න විද්‍යා කුලපති මහත්මයා ගෙන අපු හඳහන. අපි ිරොන් නානක්කාර මහත්තයා ඒක ඉස්සෙල් එතනින් පටන් ගමු. හඳහන් දෙකක් තියෙනවා. මේ ඉන්දික තොටවත්ත මහත්මයා ගෙන අපු හඳහන් ටික. මේක මම ඔබතුමාට දීලා තියන්නද නැත්නම් මගේ ළඟ තියාගෙන ඉන්නද? හරි. මේක මගේ ළඟ තියාගන්න. මම හිතන්නේ ඇත්තටම සමීර හඳන් හතරක්වත් තුනක්වත් අඩුම තරම් නෑ මෙතන හඳන් තියෙනවා මම කියන්නේ හතර වලනේ එක එක පවුල කේන්ද්‍ර පිටපත් තුනක්වත් තියෙන එකක් තෝරගන්න පුළුවන් නම් හොඳයි කියන එකයි ඔව් ඈ ජනක මහත්තය ළඟත් තියෙනවනේ ඔව් මම ගාව තියෙනවා තුනක් තුනක එකක් ඒක එකක් අපිට දෙන්න දෙකක එකක් නම් ඒක ප්‍රශ්නයක් නෑ ඒක තමයි පොඩි මේකක් නෙවෙයිනේ මේ අපි
මෙතන තියෙනවා මේ තුනක් පාරිශුද්ධ විල් ඔව් ඇත්තටම දැන් මෙතන දැන් මෙතන මේ සියල්ල ඒක වැරදි මතයක් යනවනේ ඔව් නෑ නෑ සියල්ල සාකච්ඡා කරන එක හොඳයි මොකද ප්‍රේක්ෂකය බලාගෙන ඉඳෙද්දි එතකොටත් අතිශය විනිවිද භාවයක් දෙන්න පුළුවන් මොකද නැත්තම් අපි නිකන් වෙන තැනක කතා කරලා මෙතනදී වෙන දෙයක් කතා කරා වෙනවා ඒක නිසා මේ සියලු දේ පාරදුෂ්‍යභාවය පිළිබඳව අපි වගකීම දරනවා ඒක නිසා තමයි මේ විදිහට අපි සහ තමන් මේක පෞද්ගල වගකීම අරන් පාරිශුද්ධ භාවය එතකොට අපි හැමදෙරනේ ඔන්න මේ මොකද එක එක ක්‍රම වලට කරන්න පුළුවන්නේ මෙන්න විනිශ්චය මණ්ඩලය සඳහා තියෙනවා මේ ඉන්දික තොටවත්ත මහත්මයාගෙන ආපු හඳහන් කට්ටල දෙකෙන් එකක් එකක් තමයි විනිශ්චය මණ්ඩලය සඳහා තියෙන එක අනිත් එක තමයි පරීක්ෂණය සඳහා විනිශ්චය මණ්ඩලය සඳහා එක මම අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට දෙනවා හරි මෙන්න අපි ස්වාමීන් වහන්සේ ඒකෙම අර දත්ත ටික අයින් කරන ලද කොපි එක තමයි මේ තියෙන්නේ ඒක අපි හරි එක පොතුමත් ගන්න දැන් ටිරොන් මහත්මයා විසින් අපි ටිරොන් මහත්මයාට ආරාධනා කරනවා එහෙනම් අභියෝගේ ආරම්භ කරන්න. ඔබතුමාගේ පිළිතුර ඒතුරු හරිය. ඔව් ඉතින් ඇත්තටම දැන් මම කියන්නේ දැන් කෙනෙකුට පුළුවන් මේ ග්‍රහයින්ගේ අවුරු වාර්ෂිකව හැසිරෙන ආකාරය පිළිබඳව කෙටි සටහනක් තියාගෙන ඒක බලලා කරන්නත් පුළුවන් මේක. ඉතින් ඒ වෙන දෙයක් නෙවෙයි මේක ඇත්තටම මොනවා හරි සමීකරණයක් තියෙනවා නම් මේ ලෝකෙට හෙළි කරන්න. මම හැම විටම කියන දේ තමයි අතීතයේ විසූ මිනිසුන් ප්‍රඥාවන්තයින් තමන් හොයාගත්ත දේවල් නිරවුල්ව ලෝකෙට දායාද කරපු හින්දා තමයි අද අපි මේ වගේ උසස් ස්ථානයක ඉන්නේ. මේ කාමරය ඇතුලේ අපි අඳුරේ ඉන්නේ නැත්තේ ඒ තෝමස් අල්වා එඩිසන් කියන ඒ ප්‍රඥාවන්තයා තමන් හොයාගත්ත දේ ලෝකෙට නිරවුල්ව දායාද කරපු හින්දා. ඔවුන් විශිෂ්ටයෙන් වන්නේ ඒක නිසා. ඒක නිසා මම හැම විටම ඉන්දික මහත්තයා මම හැම විටම ඉල්ලා සිටින්නේ තමන් ගාව තියෙනවා නම් දෙයක් ඒක ලෝකෙට දායාද කරන්න. ඒක ඒ ඔබේ නාමය හැම විටම මිනිසුන් අතර රැඳිලා තියේ ඒ විදිහට ගියොත් ජ්‍යොතිෂයේ මම කිසිම අරුමයක් දකින්නේ නැහැ. මම එදත් පැහැදිලි කරා ලග්නේ කේන්ද්‍ර කොටගත් මේ ක්‍රමවේදය ලග්නේ පමණක් නෙවෙයි මම දන්නවා. එහි තව ගුණයිකුත් දේවල් තියෙනවා. නමුත් මම එදා රවුන්ඩ් එකකින් ඒක හොයන හැටි සරල ක්‍රමයක් කියලා දුන්නා. ඉතින් ඒ වගේ දේවල් මේක බොහොම සරල දෙයක් හැටියට මම දකින්නේ. නමුත් අනාදිමත් කාලයක සිට පැවතෙන නිසාත් අපේ ඌමනාව බවට මේ පත් කරලා තිබෙන නිසාත් ජ්‍යොතිෂයෙන් ගැලවීම නම් ලේසියෙන් කරන්නට බෑ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේකට මැදිහත් වෙලා මේක යථාර්ථයේ ලෝකෙට පෙන්වලා දුන්නත් මම හිතන්නේ අපි කියනට වඩා ඒක උතුම් දෙයක් වෙයි. හරි දැන් අපේ තොටවත්ත මහත්තයාගේ නම සඳහන් කරලත් ඒක කතා කරුණා. ඒ කියන්නේ දැන් තොටවත්ත මහත්තයාට පුළුවන් නම් ඒක සඳහන් කරන්න කියලා ඒක කරන ක්‍රමවේදය. ඔබතුමාගේ දහසක් දක්වන්න පුළුවන්. අපි මේ අභියෝගයෙන් පස්සේ මම ඊගෙන කතා කරන වඩා කැමතියි. ස්වාමීන් වහන්සේලා මෙදිහත් වෙලා මේ ගැන සඳහන් කළ යුතුයි කියපු නිසා මේ ධර්ම විනිශ්චය පොත මම වෛද්‍යතුමාට බාර දෙනවා. මේකේ 50 වෙනි ප්‍රශ්නේ ඔබතුමා කියවලා බලන්න මේ රේරුකාණ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මේ ලියපේ මම හයිලයිට් කරපු කොටසක් ඇති. ඔබතුමා කියන එකම දෙක තියෙන කියලා ඔබතුමා පොඩ්ඩක් බලන්න. මම අදහසක් ඉදිරිපත් අපිට අපේ පරණ වැදගත් ස්වාමීන් වහන්සේලා එක එක මත වල ඉඳලා ඒ කාලේ තිබ්බ සමාජ වටපිටාවත් එක්ක උන්වහන්සේලාගේ සත්භාවයෙන් තමයි මේ ජ්‍යොතිෂය කියන එක සමාජ ඉදිරිපත් කළේ. ඒ අනුව උන්වහන්සේලා එක එක ආකල්ප ඉදිරිපත් කළා තියෙනවා. හැබැයි අපි ධර්මයත් එක්ක සසඳනකොට නෑ අපි හැමෝම රේරුකාණ චන්දිමල් හඳුර කියන්නේ ත්‍රිපිටකයේ සාධර්ම පිළිබඳ පාරප්‍රාප්ත කිසියම් ප්‍රශ්නයක් නෑ. එනිසා ඔව් මේ සමාජ මතයක් ධර්මයට විරුද්ධ නම් ඒක ඇතුළු කරන්න තරම්ම මුද්දභාවයක් තියෙන විදිහක් නෑ මොනවා කරන්නේ කියලා. බුදුහාඳුරුවොත් මේ 16 වෙනි එක මහපරිණිභාන සූත්‍රයේදී සඳහන් කරනවා. ඒ කියන්නේ අපි කවුරුත් කිව්ව පළියටම හාඳුනුවක් මහානායක හාඳුනුවක් කිව්ව පළියටම පිළිගන්න එපා. නමුත් ඒක ධර්මයට විනයට එකඟව පිළිගන්න ඕනේ. මොකද මේවා බුදුහාඳුරෝ කියලා තියෙන්නේ ජ්‍යොතිෂය කියන එක ලෞකික ශාස්ත්‍රයක් හැටියට කියලා තියෙනවා. හැබැයි කිසිම තැනක උන්වහන්සේ ඒක මේ ප්‍රගුණකරනද උන්වහන්සේ මේක කරන්න කියලා නැහැ. මොකද ඊතෝ බහිද්වා දක්කිනම් පච්චේති. ඒක උපාසක චණ්ඩාලගේ ලක්ෂණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුහාඳුරෝ කියන යා උපාසකෙක් නෙවෙයි. සැබෑ ධර්මයකට පිලිපන්න කෙනෙක් නේ සබෑ ධර්මයකට පිලිපන්න කෙනෙක් නම් දැන් බුදුහාරෝ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටස ඕපමගේ 6 වෙනි සූත්‍රේ අරියපාරේ සූත්‍රයේ දේශනා කරේ බුදුහාරෝ දේශනා කරේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ඒවා මේ ඒවා මිනිසු ඒ ටිකමනේ කරන්නේ මේ මැරණ එකෙන් කාටවත් වලක් ගන්න පුළුවන්ද ඔය ගින්න මැරණ එකෙන් ගලව ගන්න පුළුවන්ද කාටවත් මේ ලෙඩ හැදෙන එක වලක්වා ගන්න පුළුවන්ද කාටවත් නෑ මේ මිනිසු ලෞකික ලෝභ ද්වේෂ මෝහ බලවත් කරන ලෞකික විශ්යන් ඒවා එදත් තිබ්බ ඉන්දික මහත්තයා අදත් තියෙනවා අනාගතේත් පහළ වේ හැබැයි බුදුහාඳුර වෙනම ශාස්ත්‍රයක් බුදුහාඳුර ධර්මයක් දේශනා කරා ලෝභය නැති කරන්න ද්වේෂය නැති කරන්න මෝහය නැති කරන්න මොලේ දියුණු වෙනකොට අපේ තිබෙන ක්ලේශයන් නැති වෙනකොට අපිට පුළුවන් මේ පුනා මේ පටිච්චසමුපාදයේ මනවින් තේරුම්ගෙන මේ සංසාරයෙන් කෙලවර කරගන්න. හැබැයි අපි බෞද්ධයෙක් හැටියට නම් අනිවාර්යයෙන් පංච දුස්චරිතයෙන් වෙන් වෙලා ඉන්නවද කියලා බලන්න මිනිසු මෙව්වා කර කර මිනිසුන් මේ කුඩා කාලේ ඉඳන් හොඳ මැනේජ්මන්ට් එකක් කළමනාකරණයක් නැතුව තමන් මේව කටයුතු කරන නිසා තමයි මේ ප්‍රශ්න වලට වැටෙන්නේ. හැබැයි හොඳ බෞද්ධයෙක් නම් තමන් පංච සීලයට අනුව ධර්මයට එකඟව ජීවත් වෙන මිනිහට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඕන තැනක කියනවා ඒක
ඔබ අද මේ පොයේ දවසේ ඔබ දරුවොත් එක පන්සල යනවාද කියලා නිකන් හිතන සමීර මහත්තයා මිනිසු මොනවද කරන්නේ? පංච දුස්ත්‍රිතයම කර කර තමන්ට එතකොට තමන් පඹ ගාලක වැටෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ එක එක දේවල් පස්සේ යනවා. මම කියන්නේ මේ ජ්‍යොතිෂයේ මේ හැල්ලුවක් කිරීම නෙවෙයි. මම කියන්නේ ඒවා අවශ්‍ය නැහැ. අපි ධර්මයට එකම ඉන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් කියන්නේ නැහැ. බුදුහාමර ඒක තමයි දේශනා කරේ. අපි මේ උතුම් වූ පොහේ දවසේ ඒක තමයි තේරුම් ගන්නට ඕන. ඉතින් අපේ එක එක හාමුදුරන් වහන්සේලා පොත්පත් ලියලා තියෙනවා. ඒ කාලේ සමාජ පරිසරයේ ඉඳි මහත්ය වෙනස්. ඒතකොට මේ වගේ වාණිජ මට්ටමට ඇදලා නැහැ. අද ගොඩක් අය මේ එක එක දේවල් කරනවා ධර්මයෙන් පිටිපස්සේ ඉඳලා එක එක දේවල් කරනවා. හරි ප්‍රශ්නයක්. මිනිස්සු මෙව්වට වැටිලා තමන්ගේ සේසතම වියදම් කරගන්නවා. සමහර මහත්ය මොකද්ද අපි බෞද්ධ සමාජෙ වෙන්නේ? අපි කොහෙටද යන්නේ? අපි බෞද්ධයෝ කියලා. අද බලන්න ජපානයේ වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ ඒ ධර්මයේ හරි තත්ත්වයේ තේරුම් ගත්තා. අපි මේ අන්ධ විශ්වාසයන් උදේ ඉඳලා හවසක ඔළුවට අරන් එක එක මේ එක එක දේවල් ඔළුවේ තියාගෙන ධර්මයෙන් පිටපැනලා වැඩ කිරීම නිසා හරිම කලකිරීමක් තියෙනවා මේ යන විදිහට. ඇත්තටම මේකෙන් ගොඩ ගන්න නම් අපි කියන්නේ ධර්මයේ උස්මතු කරන්න ඕනේ. අපි ඉන්දික මහත්මයාට මේ වෛද්‍යතුමාලට ඔක්කොම එකතු වෙලා මේ භෞතිකවාදීවත් ලෞකික විෂයන් වලටත් වඩා ධර්මයේ ප්‍රගුණ කිරීමේ කටයුතු අපි කරමු, සත්භාවයෙන් කරමු. අපේ මේ දරුපරපුර අපේ සමාජය ඉතාමත් හොඳින් දියුණු කරගන්නට පුළුවන්. ඒක අපි අනිවාර්යයෙන්ම කළ යුතුමයි. එහෙම නැත්නම් අපිට මේ කවදාකවත් මේ බෞද්ධ රට කියලා කෑගහනට වැඩක් නැහැ. ඒක කවදාවත් හදන්න බෑ. එහෙමයි අපේ හැමදුරනේ. එතකොට ඔබ වහන්සේගේ පිළිතුර. එතකොට දැන් මේ මොහොතේදී තිරොන් නානායක්කාර මහතා විසින් අපි ලබා දුන්නු හඳහන් පරීක්ෂාවට ලක් කරනවා. ඒ අවස්ථාව තුළ තමයි අපි මේ සංවාද මණ්ඩපයේ මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නේ. එතකොට විද්‍යා කුලපති මහත්මයා, දැන් ඔබතුමා පර්යේෂකයෙක් විදිහට නිරන්තරයෙන් යම් යම් දේ ජනශ්‍රුතියින් ඒ වගේ විවිධාකාර වූ පර්යේෂණ කටයුතු වල නිරන්තරයෙන් යෙදෙන කෙනෙක්. එතකොට දැන් ජ්‍යොතිර්විද්‍යාවට සාපේක්ෂව ගත් කල දැන් ඔබතුමා එදා නිශ්ශ මණ්ඩලයේ නිශ්ශ සභාවෙත් ඔබතුමා සමාජිකෙක් විදිහට කටයුතු කරනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් දලා දහසක් විදිහට මට දෙන්න ජ්‍යොතිර්විද්‍යාව කියලා කියන්නේ සාමාන්‍ය ගණිත ශාස්ත්‍රයන්ම පමණද නැත්නම් ඊට එහා ගිය යම් කිසි ආස්ථානයක පිහිටා තිබෙන දෙයක්ද? අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඇත්තටම මම ජ්‍යොතිෂය කියන දේ දකින්නේ ජ්‍යොතිෂය ගණිතමය විද්‍යාවක් තියෙනවා. කතා දෙකක් නැහැ ඒක. මොකද ඔය කියන ග්‍රහයින්ගේ චලනයන් ගැන මේ නවීන භෞතික විද්‍යාවෙන් හොයාගන්නට කලින් ඍෂියෝගේ මේක සොයාගත්තා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මට මේ තියෙන ප්‍රශ්නය තමයි මේ ජ්‍යොතිෂයෙන් කියන පලාපලයක් සිදුනවද නැද්ද කියන එක. නමුත් මේ කිව්සනින් බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය කිව්වට ඉතින් අපිට නම් ඕන තරම් දේවල් මෙහෙම වෙලා තියෙනවා. හරියටම කිව්වා. මෙන්න මේ කිව්වේ කොහොමද කියන එකයි අපි මේ විද්‍යාත්මක සොයන්නේ. ඇත්තටම කිව්ව දේවල් සාර්ථක වෙච්ච අවස්ථා තිබෙනවා. නමුත් ඒක හාස්කමක් නෙමෙයි. ඒකේ තියෙන්නේ ඇතුළේ තියෙන්නේ එක්තරා විද්‍යාත්මක නියමයක්. මෙන්න මේ විද්‍යාත්මක නියමය නොදන්න නිසා තමයි බොහෝ දෙනෙක් ජ්‍යොතිෂ්‍යය හරි ජ්‍යොතිෂයන් කියන අනාවැකි හරි කියන එක පිළිගන්නේ. දැන් උදාහරණයක් හැටියට මම කිව්වොත් යම් කිසි පුද්ගලයෙක් කියනවා පහුගිය එක්තරා කාල සීමාවක් කියලා මේ කාලේ ළමයාට අගුණයි කියලා. අපි හිතමු කොටහලු නැකත නිසා. ඒ මොහොත බැලුවා මේ මොහොත නිසා අනාගතයේ අධ්‍යාපනය අසාර්ථකතාවයකට පත් වෙනවා කියලා කියනවා. නමුත් කාලයක් යන විට මෙච්චර කල් හොඳට ඉගෙන ගත්ත ළමයා මෙන්න කාලයකදී ඇත්තටම අධ්‍යාපනයේ පොඩි වැටීමක් වෙනවා. නමුත් මේක දැකපු කෙනෙක් කියන්න පුළුවන් හරියටම හරිනේ. එදා කොටහලු නැකත නිසා කිව්වා මෙහෙම වෙනවා කියලා. ඒ දේ ඇත්තටම ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. නමුත් මේක හරය නොදන්න නිසා බොහෝ දෙනෙක් හිතනවා හරියටම හරි. මේ ජ්‍යොතිෂයන් කියපු දේ සිද්ධ වුණා. කොහොමද මේ ළමයා වැඩි වියට පත් වෙනකොට අවුරුදු 11යි. නමුත් මේ අවුරුදු 18 දී තමයි එයා අසාර්ථක වෙන්නේ අධ්‍යාපනයේ. නමුත් මේක හරියටම කිව්වා. දැන් සමාවෙන්න දැන් ඔබතුමා කියන්නේ ඕක දැන් මුල් අවස්ථාවක කිව්වොත්නේ. දැන් මේ දැන් දරුවගේ පොඩි කුඩා කාලේ අරගෙන ආවොත් මෙන්න මෙයාට මෙහෙම මෙහෙම දේවල් වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාව මෙන්න මේ අවුරුදු වලදී මෙහෙම වෙන්න පුළුවන් කියලා. වැඩි හිටියෙ බවට පත් වෙච්ච කෙනෙක්ගේ ආපස්සට ජීවිතේ යන්න පුළුවන් නේද? තොටවත්ත මහත්තයාට උත්තරයක් එකතු කරන්න පුළුවන්. මොකද දැන් ආපස්සට ගියොත් එහෙම මෙයා මෙන්න මේ වකවාණු වලදී මෙයා මෙන්න මේ වගේ අගාධවල වැටලා තියෙනවා. මෙන්න මේ වගේ විදවැටීම් වෙලා තියෙනවා. ඔව්. මේ වගේ සාර්ථකත්වයන් වෙලා තියෙනවා. ඇත්තටම පසුපසට ගියොත් පුළුවන් නේද? නෑ. ඒකෙත් තියෙන විද්‍යාත්මක හරයක්. ඒකත් හාස්කමක් නෙමෙයි. දැන් අපිට අධ්‍යාපනය සම්බන්ධයෙන් බැලුවොත් ලංකාවේ අධ්‍යාපනයෙන් සාර්ථකයි කියලා කියන්න පුළුවන් කීයෙන් කී දෙනාද? අති බහුතරයක් කියන්නේ මොකද ඒ ලෙවල් තමන් බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලය යන්න. නමුත් විශ්වවිද්‍යාලය යන්න බැරි වෙනවා. එතකොට ඒක අසාර්ථක වීමක් නෙමෙයිද? තමන් බලාපොරොත්තු වෙන වෛද්‍යවරයෙක් වෙන්න. නමුත් සාමාන්‍ය උපාධිය තමයි තමන් ගත්තේ. ඒත් අසාර්ථක වීමක් හැටියෙන් නෙමෙයි දකින්නේ. අපිට කියන ඕනම දෙයක් අපි සොයන් යෝජනාවක් හැටියට ගන්නවා. මේක තමයි මේ කියවෙන්නේ නැත්තේ කියලා. එහෙම නැතුව දැන් මං ඉදිරියේදී කියන්නම් මගේ අභියෝග කීපයක් තියෙනවා. මේ විශේෂයෙන්ම කියන්න ඕන මේක ඉන්දික තොටවත් මහත්මයාටවත් මේ ලෝකේ කිසිම ජ්‍යොතිෂය කරන පුද්ගලයෙක් කරබයා මඩ ගැහිීමක් එහෙම නැත්නම් පහර දීමක් නෙමෙයි මම මේ කරන්නේ.
මට මේ ප්‍රශ්නය තියෙන්නේ ජ්‍යෝතිෂ්‍ය විෂය සම්බන්ධව මිසක් පුද්ගලයෙක් මත නෙමේ. ඉතින් ඒක නිසා අපි මේ කියන දේවල් දැන් මේක විද්‍යාවක් තමයි. ජ්‍යෝතිෂ කියන්නේ විද්‍යාවක්. ඒක හරි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ විද්‍යාවෙන් කියන පලාපලේ වෙනව නම් එහෙනම් අපිට තියෙන ප්‍රශ්න ගොඩක්. මේවා වෙන්නේ කොහොමද? වෛද්‍යතුමා කියන්නේ හැබැයි ජනකේසරි මහත්තයා කියන්නේ ජ්‍යෝතිෂ විද්‍යාවක් නෙමෙයි කියලා. දැන් ඒතරේ පාර්ශ්වයේ පරස්පර මත දෙකක් තියෙනවා. මොකද විද්‍යාව කියන එක අදහස් කරන්නේ ඔබතුමා විද්‍යාවකම නේද? එතනදී මම අදහස් කරන්නේ මෙතෙන්දී විද්‍යාව කියලා කියන්නේ ජ්‍යෝතිෂය කියන මේ හරය දැන් වෙන පලාපලය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. නමුත් තාරකා විද්‍යාවෙන් හැටියට මේ කාලයක් යනවා මේ ග්‍රහයට මෙච්චර කාලයක් යන්නේ. ඊ යනෝ බලනකොට විද්‍යාවක් හැටියට මේක හරි. ඔය කියන්නේ තාරකා විද්‍යාවනේ. ඒකේ නිර්ම විද්‍යාත්මක ක්‍රමය ගැන කිසිදු ගැටලුවක් නැහැ. නෑ තාරකා විද්‍යාව කලින් ජ්‍යොතිෂය දිනුනේ. ඒක මම හිතන්නේ මෙතන. නෑ තාර නමුත් ඒක ඔප්පු වෙන්නේ තාරකා විද්‍යාව තමයි පොඩි පැටලවීමක් කරගෙන තියෙනවා. චලනය. විද්‍යාව සහ ශාස්ත්‍රය. ඔව්. ඒක ගත්තොත් පැහැදිලිව එතන විද්‍යාවක් තියෙනවා. නමුත් මෙතන කියන මට ප්‍රශ්න තියෙන්නේ අර ජ්‍යොතිෂන් කියන පලාපලය සම්බන්ධව. ඒකට අපිට තියෙන ප්‍රශ්න. ඔව් එතන කිසිදු විද්‍යාත්මක පදනමක් තියෙනවා. එතන පැහැදිලිව මට පොඩි මැදිහත් වීමක් කරන්න පුළුවන්ද? දැන් දෙන්න දෙපැත්තට අදහස් දක්වනවා. දැන් තොටවත් මහත්මයා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්ස දැන් හඳහනක් කෙනෙක්ගේ ගෙදරට ජ්‍යොතිර්වේදියෙක්ට පරීක්ෂා කරන්න දුන්නොත් කුලපති මහත්තයා වෛද්‍යතුමා මේ මොහොතේ අපි හිතමු කිසිදු ආකාරයකින් තොරතුරක් දන්නේ නැති කෙනෙක් ළඟට මේ තොරතුරු අරගෙන යන්නේ සාමාන්‍ය කෙනෙක් කියන්න පුළුවන්නේ හඳහනක් බලන්න යනවා දන්න කෙනෙක් ළඟටම ශාස්ත්‍රයක් හෝ පේනයක් අහන්න යනවා දන්න කෙනෙක් ළඟටම කිසිදු ආකාරයකින් තොරතුරු ලබා ගැනීමකින් තොරව කෙනෙක් ළඟට ගිහිල්ලා හරිද අපි කියන්නේ ශාස්ත්‍රීය ශිල්පයෙන් එක දැන ගැනීම සඳහානේ මේ මොහොතේ ඒ පුද්ගලයා ඉන්නේ මෙන්න මේ වගේ තත්වයක එක්කෝ ලොකු අසනීප තත්වයක නැත්නම් එක්තැන් වෙලා කිසි මුකුත්ම කරගන්න බැරි තත්ත්වයක ඇදටම හොත් තත්වයක ඉන්නත් පුළුවන්. නැත්නම් බොහොම ධනවත් පුද්ගලයෙක් බවට පත් වෙලා ඉන්නත් පුළුවන්. ඒ ස්වરૂපය දක්වා එන්න පුළුවන් ක්‍රමවේදය මොකද්ද? ඒක ඔබතුමාට විද්‍යාවෙන් ඕක කියන්න පුළුවන්ද? ඔය ස්වરૂපය දක්වා 100%ක් ඇවිල්ලා තියෙනවද ලෝකේ? කොහෙත්ම ඇවිල්ලා නැහැ. එදත් කිව්වේ ඒකයි දැන් මොකද? දැන් එහෙම කියපු අවස්ථාවල් නැද්ද? කියපු අවස්ථාවල් තිබෙනවා. බලන්න සාර මේ අපි ගත්තොත් ඒකේ සම්භාවිතාව යන්නේ අහම්බේ 100ක් ගන්න 100න් අවස්ථා දෙක තුනකදී කියවෙන්න පුළුවන්. විශයක් ලෝකේ සාර්ථකත්වයක් හැටියට පිළිගන්නේ සාමාන්‍යයෙන් 75%කටවත් වඩා මොකද 100%ක් අපි ඉල්ලන්නේ අඩුම ගන්න 70 75 වගේ පන්න ගන්න පුළුවන් නම් ඕනම විශයක දුර්වලතා තියෙනවා දැන් වෛද්‍ය විද්‍යාව ගත්තත් එමය මනෝ විද්‍යාව ගත්තත් එමය භෞතික විද්‍යාව පවා හැම දෙයකම බුදුදහම හැර අනිත් සියලුම විද්‍යාවන් වල හිරසක් තියෙනවා ඒක නිසා අපි කියන්නේ මේකේ 100% එපා 90% එපා අපිට 70%ට වඩා ඵලයක් පෙන්වන්න පුළුවන් නම් ඇත්තනම් මේක මේ ජ්‍යොතිෂයෙන් කියන පලාපලේ පවා පැහැදිලි සත්‍යයක් හැටියට අපි පිළිගන්නවා. ඉන්දිකතරවත් මහත්මයා. දැන් ඔබතුමා මේ ශාස්ත්‍රීය පර්යේෂණය තුල නියැලෙන සහ ඔබතුමා නිරන්තරයෙන් මේ ශිල්පය තුල රැඳී සිටින කෙනෙක්. ඔව්. ඔබතුමාට දැන් මේ විද්‍යා කුලපති මහත්මයා කියපු දෙයට අදහසක් ඔබතුමාට නැද්ද? ඔව්. දැන් ඇත්තනම් මේ මුලින්ම එතුමාට ස්තුතිවත් වෙන්න ඕනේ ජ්‍යොතිෂයේ විද්‍යාවකට එතුමා අර්ථ දක්වපු එක ගැන. ඒක තමයි මේ ඉංග්‍රීසි ශබ්දකෝෂයේ අර්ථකථනය. මොකද හේතුව තාරකා විද්‍යාවේ බොහෝ කාලයකට කලින් තමයි මේ ජ්‍යොතිර්විද්‍යාව බිහි වුණේ. එතන ජ්‍යොතිර්විද්‍යාව විසින් කරන ලද ගණිතමය සමීකරණයන් සහ ගණිතමය සිද්ධාන්ත නිර්වද්‍ය බව නූතන වෙනකොට පිළිගන්න උදාහරණයක් කර සූර්යාති ග්‍රහණ චර්ය ග්‍රහණ මම ඔබතුමාට අපි වෛද්‍යතුමාට කිව්වා එහෙම පුළුවන් නම් කීපයක් ගේන්න කියලා. ජ්‍යොතිර්විද්‍යාව අනුව කියන කාරණා ගත්තොත් එහෙම ජ්‍යොතිර්විද්‍යාවේ මම ඔබට වෛද්‍යතුමාට උදාහරණයක් කිව්වා. ලෝකෙ කිසිම තැනක සමීර ජ්‍යොතිර්විද්‍යාත්මකව කුජග්‍රහය බලවත්යයි කියන නිර්ණායකට අයත් නොවේ කුජග්‍රහය පිහිටන කේන්ද්‍රයක් හිමි කෙනෙක් හමුදාපතිවරයෙක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට 20%ක්වත් ලෝකේ හොයාගන්න බෑ හොයා පුළුවන් නම් හොයලා බලන්න චන්ද්‍රයා උෂ්ටික රාශියේ සාපේක්ෂ චලිතයෙන් චන්ද්‍රයා උෂ්ටික රාශියේ ගමන් කරද්දී උපතලද කෙනෙක් මහාචාර්යවරයෙක් වුණ අවස්ථාව. දැන් මෙන්න මේ වගේ සිද්ධාන්ත ගණනාවක් කියන්නට පුළුවන්. ඒ නිසා මේ මුලින් උදාහරණයක් තව ගන්නට පුළුවන් කුජග්‍රහය බලවත් අය ආවේගශීලී වීම සහ සිකුරු හෝ සඳු බලවත් අය සෞම්‍ය වීම. මේ වගේ උදාහරණ ගණනාවක් ගන්නට පුළුවන් ජ්‍යොතිෂය ගැන කතා කරන ඉතාම දීර්ඝ කාලයක් කතා කරන ඊළඟ ප්‍රබලම උදාහරණය තමයි වර්තමානයේ වලට තිලක්කන්ද ගම් මහත්තයා කරගෙන යන පරීක්ෂණය වතුර පොහොර කිසිත් නොදා පැලයක් නැකතකට හිටවන පැලයකින් 125ක් වැඩි අස්වන්න ගැනීම. ජනජයසූරි මහත්තයාට පුළුවන් නම් ඕනනම් මාතලේ ගිහිල්ලා බලන්න පුළුවන් ඒක. නිසා මේ අන්න ඒ වගේ කාරණා පුළුවන් නම් බොරු කරන්න. සාමාන්‍ය පැලයකට වඩා නැකතකට හිටවන පැලයක 125. ඇත්තටම ඉන්දික මහත්තයා මම කියන්නේ මේවා අපේ ජීවිතේට ලඟ වෙන දේ. දැනටත් එතුමා ඒක කරනවා. දැන් එතුමා කල්යල් බලා ගොවිතන කියන පොතේ දැන් කලින් ඔබට මතක ඇති පිරමිඩයක් ගෙනාවා. ඒක ඇතුලේ කෑම නරක් නොවී තියාගන්න පුළුවන් කියලා.
ඒ පිරමිඩේට වඩා මට ගෙදර කෑම වහන කූඩේ විශ්වාසයි. මොකද මම දන්නවා ඒක වෙන ඇහුවොත් මැස්සෙක් යන්නේ නැහැ ඒක. කොළඹ මහත්තයා මොකද ඒක කියන්නේ? ඉතින් නමුත් අරකින් ඒක ඇයි අපේ පිරමිඩේ අපේ ජීවිතේ ලඟ වෙලා නැත්තේ? වැරද යන මිනිස්සු කෑම පාර්සලේ අරන් ගිහලා පිරමිඩයක් අස්සේ තියන්න පුරුදුුන්නේ නැත්තේ ඇයි? අන්න ඒක උත්තරේ උත්තරේ ඔතනින්දලා තවත් වර්ධනය කරන්න පුළුවන් නේද? පුළුවන් නේද? හරි. උත්තරවත් මහත්තයා තව අදහස් දෙහෙලා දක්වන්න පුළුවන්. කුලපති මහත්තයා පුළුවන් අපිට කලින් අපි විරාමයක් කරන් ඉමුද? හොඳයි. අපි විරාමයක් ගන්නවා. විරාමෙන් අනතුරුව මේ සියලු දේවල් සාකච්ඡාවට ලක් කරන්න අපි ලෑස්තියි. අපි අභියෝගය දෙවෙනි වතාවටත් ටිරොන් නානායක්කාර මහතා විසින් අරගෙන තමයි මේ වෙලාවේ හඳහන් පරීක්ෂාවක යෙදෙන්නේ. හැබැයි අපි හඳහන් කට්ටල කිහිපයක් දුන්නේ. ඒක හඳහන් කට්ටලයක ප්‍රතිඵල දැන් මගේ අතට ටිරොන් නානායක්කාර මහතා විසින් ලබා දීලා තියෙනවා. මේක මම තවත් මොහොතකදී විනිශ්චය මණ්ඩලයට දෙනවා. ඊට පස්සේ තමයි සියලුම හඳහන් කට්ටලවල මේ ප්‍රතිඵලයන් සාර්ථකද අසාර්ථකද කියන කාරණාවට මන බලන්න අපිට පුළුවන්කමක් ලැබෙන්නේ. එතෙක් මේ ටිරොන් මට ලබා දුන්නු හඳහන් එක කට්ටලයක ප්‍රතිඵල මගේ ළඟ තියෙනවා. ඒක කෙතරම් දුරට සාර්ථකද අසාර්ථකද කියන දේ අපි බලමු වැඩසටහනේ එක්තරා මොහොතකදී. වැඩසටහන අතරතුරේදී අපි ඒ කරදේ දක්වා අපි අවධානය යොමු කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. දැන් අපි මම මේ අපේ කුලපති මහතා සහ වෛද්‍යතුමා අතර කතා බහ ඇති වෙන අතරතුරේදී තමයි බාධා කරමින් විරාමයක් ගත්තේ. එතකොට පුතවත්ත මහත්තයාත් එකතු වෙන්න පුළුවන් කමක් තියෙනවා. අපි අවසන් කරපු දේ පටන් ගත්තොත් හොඳයි නේද? හොඳයි. දැන් අර පිරමීඩ් කතාවගෙන දැන් ලෝකේ විවාදාපන්න නිසා ඒක ලෝකේ මතයක් හිට තියෙන නිසා මේ කුලපති මහත්තයාගේ ගැන අදහස මම දැනගන්න කැමතියි. පිරමීඩ් කියන දේ අතරම ලෝකේ විද්‍යාවක් හැටියටවත් ගුප්ත විද්‍යාවක් හැටියටවත් නේ මම මේ අර්ථ දක්වන්නේ. ලෝකේ පිරමීඩ් ඇතුලේ ඒ පිරමීඩ් කියන මිම්මට හැදුවොත් ඒක ඇතුලෙන් තියලා යම් කිසි දෙයකට ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා විද්‍යාත්මකව සොයන් තියනවා. නමුත් ඒක ගුප්ත විද්‍යා දෙයක් නෙමෙයි. ඔව්. එතන වෙන්නේ ඔය ඒක ඇතුලේ ගන්න මිම්ම නිසා ඒක ඇතුලේ ඇතුළෙන විදුලි චුම්බක කිරණවල බලපෑමෙන් අපිට යම් කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. නමුත් ඒක මේ 100%ක්ම අර දැන් කෑමක් ෆ්‍රිජ් එකක දාලා මාසයක් තියන්න පුළුවන් නම් මේ වගේ දෙයක් කරන්න බෑ. නමුත් විද්‍යාලපති මම ඒ ගැන මේ පේරාදෙනි විශ්වවිද්‍යාලයේ ඔය මේ මැග්නටික් ෆීල්ඩ් බින්ද විශේෂඥයෙක්ගෙන් ඇහුවා. මම නමත් කියන්නම්. එතුමා මෑතකදී මහාචාර්ය වුණා. එවකට ආචාර්ය උඩුවවල මහත්. ඉතින් ඔවුන් ඒ ඇතුළු යා ආචාර්යවරු සියලු දෙනාම මේක ප්‍රතික්ෂේප කරා. එහෙම වෙන්න බෑ. මේ ප්ලාස්ටික් එකක් ඇතුලේ කොහොමද මේ විදුලි චුම්බක ක්ෂේත්‍රයක් හැදෙන්නේ කියන එක. ඔතන ප්ලාස්ටික්ද කියන එකට මම දන්නේ නැහැ. මොකද ඒක තමයි අපි දැන් ඔතනම භාවිතා කරේ. ඔව් ඒක දැන් හැම තැනම ලෝකේ තියෙන පිළිගැනුම හැටියට එතන මේ මොනවද භාවිතා කරන්න කියන එක දැන් ඔබතුමාට මොනවද දුන්නේ කියන එක මම දන්නේ නැහැ. නමුත් ඇත්තටම ඕකෙන් වෙන්නේ අර 100%ක කාලයක් තියාගන්න බෑ. සමාවෙන්න තියන්න පුළුවන් කාලයක් අපේ සභාව සමාවෙන්න. දැන් අපි යන්නේ වෙන මාතෘකාවක. නමුත් දැන් ප්‍රේක්ෂකයා හිතන්න පුළුවන් මේ කතා කරන්නේ පිරමීඩ් කියලා. සමාවෙන්න අදාළ මාතෘකාව යන්න. නැහැ අපි ඇත්තටම ජ්‍යොතිෂයට යොමු වෙමු. ඔබට මතක ඇති පහුගිය සතියේ ඉන්දික මහත්තයා සමග සහභාගී වෙච්ච ප්‍රියන්ත මහත්තයාත් කිව්වා මේ රාහු සහ කේතු ස්ථානගත වෙන ආකාරය. මම ඔයාලට කියලා දුන්නා මේ රාහු සහ කේතු කියන්නේ මනස්කල්පිත දෙයක්. මේ කතාව හැදුවේ චන්ද්‍රග්‍රහණයේ සූර්යග්‍රහණයේ පැහැදිලි කරගන්න. ඒ විනා එයින් ඔබට කිසිවක් එහි කිසිදු විද්‍යාත්මක දෙයක් එහි නැහැ කියලා. නමුත් ඉන්දික මහත්තයා මේ දැනුත් මාත් සමග කීවා සූර්යා දැන් සූර්යාවට යනවා කියන පදනමින් ජ්‍යොතිෂයේ තියෙන්නේ. නමුත් වෙන්නේ සූර්යාවට පෘථුවිය ගමන් කිරීමනේ. එතකොට මේ සූර්යාගේ දෘශ්‍ය චලිතය ගත්තොත් එතෙන්දී චන්ද්‍රයාගේ චලිතයයි ඡේදනය වෙන ලක්ෂ දෙක තමයි රාහු සහ කේතු ස්ථානගත වෙන්නේ. හරිද එහෙම? ඔව්. හරි. මේ තියෙන්නේ රූපසටහන. ඔව්. මේක බලන්න. මේ රූපසටහනේ මුලින්ම තියෙනවා සූර්යග්‍රහණයක් ඇති වෙන හැටි. ඊළඟට තියෙනවා චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන හැටි. අපි දන්නවා සූර්යයා සහ පෘථුවිය අතරට සූර්යයා සහ පෘථුවිය අතරට සඳ පැමිණියොත් තමයි මේ සඳෙන් මේ සූර්යයා කව වෙන නිසා තමයි මේ සූර්යග්‍රහණය ඇති වෙන්නේ. එතකොට බලන්න මේ තියෙන්නේ සඳ ගමන් කරන මේ ගමන් මාර්ගය. මේ තියෙන්නේ පෘථුවිය ගමන් කරන ගමන් මාර්ගය සූර්යා වටා. එතකොට මේ දෙක ඡේදනය වෙන ලක්ෂණ දෙක මේ දෙක. එතකොට රාහු සහ කේතු මෙහි හිටියට සූර්යග්‍රහණේ පැහැදිලි වෙන්නේ නැහැ. ඒක රාහුගේ ඔබතුමාට නෑ. ඔබතුමාට පුළුවන් නම් ඔය දින කීපයක් පෙන්වන්න ඔකට පෙන්වන්න. නෑ. ඒක තමයි. ඔයක තමයි. නමුත් දැන් ඔය කියන්න හදන්නේ මෙහෙම වැඩක්. ඔව්. ඔබතුමා කියන්න හදන්නේ සූර්යග්‍රහණය සහ චන්ද්‍රග්‍රහණය වෙන දවස්වල හරියටම
රාහු සහ කේතු එතන ස්ථාන නැහැ. රාහු සහ කේතු චලනය වෙන විදියක් තියෙන කෙනා අවුරුදු එකහමාරකට වතාවා. නෑ නේද? නෑ ඒක තමයි ඒ මනක්කල්පිත දෙයක්. මනක්කල්පිත දෙයක්. නමුත් නෑ මනක්කල්පිතයක් නෙවෙයි ඒක මේ තාරකා භෞතික විද්‍යාව පිළිබඳ PhD උපාධිධාරී නලින්ද සිල මහත්තයා කරුණු සහිතව මේකටම තාරකා විද්‍යාව කියන්නේ නෙමෙයිනේ. හරි. එතකොට තාරකා භෞතික විද්‍යාව පිළිබඳ දකුණු ආසියාවේ PhD එකක් තියෙන එකම පුද්ගලයා තමයි මහාචාර්ය නලින්ද සිල්. එතකොට එතුමා සඳ රාහු වැල්ලීම කියලා විදුසර පත්‍රයේ වෙනම ලිපියක් ලියමින් එතුමා පෙන්වන මේ ලක්ෂ දෙක එකතු වෙන හැටි. එතකොට ඔබතුමා වෛද්‍යරෙක්නේ. ඔබතුමා කොහොමද ඔබතුමා නොදන්න තාරකා විද්‍යාව ගැන තාරකා විද්‍යාව මහාචාර්යවරයෙක් කියපු කතාවට අභියෝග කරන්නේ? හරි හරි. ඔබතුමා පොඩ්ඩක් තරහ ගියා. ඔනේ මම කියන්නම්. මමත් විදුසර පත්‍රය ලිව්වා. මමත් ඉඳද්දි මහාචාර්යතුමා ඇවිල්ලා අනන්තවත් අපරණ අපි අතර ලිපි දීලා යනවා. හරි. එතුමා ඒ කාලේ ඉඳන් මම දන්නවා. ඉතින් නමුත් කතන්දරේ මේකනේ. ඡේදන වෙන ලක්ෂ දෙක මේකනම් මේ දෙකෙන් කිසිම සූර්යග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන්න බෑ කියලා ඕගලන්ට පේනවනේ. එතකොට වෙලා තියෙන්නේ මෙහෙමයි. මේ මේ ඔයගොල්ලෝ අහලා තියෙනවනේ සඳ රාහු මුකේෙහි ගිලුණා ලෙසේ කියලා අපි කතා සින්දුත් තියෙනවනේ. ඔව්. එතකොට මේ රාහු මුකේෙහි ගිලුණා කියන මේ මේ මේක බොහොම සරල දෙයක්. අපි අපි පෘථිවිය කොතනද තියෙන්නේ කියන ගැන අවබෝධයක් තියෙනවා නම් මේ 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 ග්‍රහ වස්තුන්ට බියවීමේ කිසිදු පදනමක් නැහැ කියන එක ඔයගලන්ට තේරෙයි. නැහැ. ඇත්තටම ඇත්තටම අපි අපි විශ්වයේ ඈතට ගමන් කරනවා. ඔයගොල්ලෝ නොදන්නවා වුණාට මේ හඳත් අපෙන් ඈත් වෙනවා. අවුරුද්දකට අඟල් 4ක් විතර මේ හඳත් අපෙන් ඈත් වෙනවා. විශ්වයේ තියෙන මන්දාකිනිත් එකිනෙකින් ඈත් වෙනවා. තව අවුරුදු 3000කින් මේ තියෙන ජ්‍යොතිෂයක් නැහැ. තව අවුරුදු 3000කින් මේ තියෙන වෛද්‍යවිද්‍යාවක් නැහැ වෛද්‍යවරු. මෙන්න ඒක 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 ඒකම අනිවාර්යෙන් පිළිගන්නවා. 3000කින් තව අවුරුදු 3000කින් මේ තියෙන ජ්‍යොතිෂය නැහැ කියන පදනම මත දැන් ඔබතුමා කියන ජ්‍යොතිෂය නවත්තන්න කියලා ගන්නනේ. නෑ වෛද්‍යවරුගේ දේ මට පැහැදිලි කරගන්න වෙනවා දැන් මේක මෙදිහත් කරුවා විදියට. මොකද දැන් දැන් ඔබතුමා කියනවා දැන් එහෙම එහෙම ග්‍රහ බලපෑමකින් කිසි දෙයක් කරන්න බෑ කියන එක නේ ඔබතුමා මේ අනිවාර්යෙන් පුණා කියන්නේ. අනිවාර්යෙන්. ඒ කියන්නේ ජ්‍යොති දැන් ජ්‍යොතිර්විද්‍යාවට පදනම සකස් කරගන්නේ ග්‍රහ තාරකාවන් නම් ඒ ග්‍රහ තාරකා පදනම පිහිට ආධාරය පතාගෙන මේ විද්‍යා ජ්‍යොතිර් විද්‍යාව බිහිවලා තිනවනවා නේද? ඒ කියන්නේ ජ්‍යොතිර් විද්‍යාව කියන අසත්‍යක් කියන නිගමනයක් ඔබතුමා ඉන්නවා. විද්‍යාව කියලා එකක් නෙමෙයි ජ්‍යොතිෂ් ශාස්ත්‍රය කියලා එකක් තමයි තියෙන්නේ. ඒක අසත්‍යක් කියන තැනද ඔබතුමා ඉන්නේ? එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ. එහෙම ඒක ඒක මනස්කල්පිත නිර්මාණයක් විතරයි. විද්‍යාත්මක පදනමක් නැහැ කියන එක පැහැදිලි කරන්න කියන්නා. දැන් අද කවද්ද? 22 වෙනිදානේ. මාර්තු 22 උදේ අපි හිතමු උදේ 6:00 ඉපදුනා කියලා කියන්නේ මම පොඩ්ඩක් ප්‍රේමීට මම ඒක හදලා දෙන්නම්. ඉන්දික මහත්තයා. ඔව්. අද පාන්දර අද උදේ 9:30 ඉපදුනොත් එයාගේ ලග්නේ මොකද්ද? දැන් අද උදේ 9:30 මාර්තු 21 වෙනිදා 22 වෙනිදා උදේ 9:30 ඉපදුනොත් එයාගේ ලග්නේ බොහෝ විට මම හිතන්නේ මේෂ වෙන්නට. මේෂ හෝ වෘෂභ. ආ මේෂ හෝ වෘෂභ. අතන මේ ඉතලෙන් ඕගලන්ට පේනවා වෘෂභ. ඔව්. හරිද? ඔව්. මේ මේ රවුන්ඩ් එකක් කරකවල මේ ගන්න අපි. දැන් ඔය 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 සොයාගෙන ටිකක් මිනිහඩියක් අහගෙන ඉන්නවා කරන වැඩේ තමයි. තප්පරයක් තප්පරයක් අහගෙන ඉන්න මම කියන දේ අහලා ඉන්න. එතකොට මොකද්ද මේ මෙතනින්ද වෘෂභ කියන කෙනකට ආවේ කොහොමද කියලා ඕගොල්ලෝ දැනගන්න ඕනි. මෙයා මෙහි කොහේ ඉපදුනත් ඒ ඉපදුන වෙලාවේ මේ ඉපදුන වෙලාවේ නැගෙනහිර ආකාශයේ දිස්තුණු තරුපන්තිය තමයි තාරකා පන්තිය තමයි ලග්නේ හැටියට ඔබට හිමි වෙන්නේ. හරිද? ඒ කොච්චර අසාධාරණද කියලා මම කියන්නම්. දැන් අද මාර්තු 22ම අපි ගම්මු රෑ ඉපදුන එක්කෙනෙක් ගම්මු හවස 4:30 6:30 අතර එක්කෙනෙක් ඉපදෙනවා. 4:30 6:30 අතර ඉපදුනහම එයාට හිමිවන්නේ කන්‍යා ලග්නය. ඇත්තටම කන්‍යා ලග්නේ මෙයා ඉපදිලා තියෙන පෘථිවිය අනිත් පැත්තේ. පෘථිවිය අනිත් පැත්තේ ඉපදුණු එක්කෙනාට ලග්නේ හම්බෙනවා ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන තාරකා පන්තියක්. එතකොට මේ තාරකා තියෙන ඇත්තටම බැලුවොත් මෙහි පල්ල හැදීන්නේ මම ලංකලා පෙන්නන. මෙහි තියෙන තාරකා පන්තිය පෘථිවිය අභිභව ඇවිල්ලා මේ පැත්තේ ඉපදුණු එක්කෙනාට බලපෑමක් ඇති කරන්න ඔබතුමා මට ඒක තවට පැහැදිලි කරන්න ඔබතුමා පැහැදිලි කරන්න පොඩි විකෘතියක් තියෙනවා දැන් ඔව් මම කියන්නේ දැන් මේ දැන් හවස පෘථිවිය අනිත් පැත්ත කියලා කියන්නේ කොතනද දැන් මේක අපි අමතක කරන්න නරකයි මේක පැය දෙකෙන් මේක කරගෙන නෑ පැය දෙකෙන් දෙකට යද්දී ඔකම ඉපදුනත් එන්නේ නැගිනිර සිද්ධියේ තියෙන රාශියක්නේ ඔව් ඉතින් කොයි පැත්තේ හරිනේ ඉතින් ඔයා නැගෙනහිර සිද්ධියේ තියෙන රාශිය දිහා බලනකොට ඉපදුණු මිනිස්සු ඉන්නේ පෘථිවිය අනිත් පැත්තේ ඉපදුණු මිනිස්සු කොයි පැත්තේ හිටියත් ඔහුට ඉලක්ක වෙන දිශාව නැගෙනහිර ඒක හරිනේ මම කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ දැන් මේක බැලුවොත් ඔයාලට තේරෙයි. දැන් මෙතන ඊතලයෙන් පෙන්නකොට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවේ මෙතන ඉපදෙන මිනිස්සයා මේ ඇඟිල්ලෙන් පෙන්නන මිනිස්සයාගේ ලග්නේ මේක. එතකොට මේ විදිහට අපි පෘථිවිය කරකෙද්දී බටහිර සිට නැගෙනහිරට තනිකර ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන තාරකා පන්තියක බලපෑම ගැන තමයි මේ කතා කරන්නේ. මේක හුදු ගණිතමය ක්‍රමයක් විතරයි. මෙහි කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ. ඒකයි මම කියන්නේ දැන් මේක මේ කාලයක් තිස්සේ පැවසාව කවුරුත් මේවා ගැන හෙව්වේ නැහැ මෙච්චර මේ කියන්නේ කියන දේ පිළිගත්ත විතරයි. ඉතින් ඒක නිසා දැන් අභියෝගයේ ඊළඟ පියවරට අපි එනවා. අභියෝගයේ බාරගත්ත ටිරොන් නානායක්කාර විසින්
ඊළඟ හඳහන් කට්ටල කිහිපයක් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. මේ තියෙන්නේ අපි ළඟ තියෙන්නේ ඒ ප්‍රතිඵල සටහන. එතකොට දැන් තිරොන් නානකර මාත්‍ය සියල්ල බලලා ඉවරද? ලබා දුන්නු සියලු දේවල් පරීක්ෂා කරලා ඉවරයි. අපේ තොටවත්ත මහත්මයාගේ හඳහන් පරීක්ෂාවක් කළාද? කළා. හරි. හරි. එතකොට වෛද්‍ය ජනක ජයසූරියගේ? ඔව්. හරි. එතකොට විද්‍යා කුලපති මහත්මයාගේ හඳහන් පරීක්ෂා කළා තියෙනවා. එතකොට අපි දැන් සියලුම හඳහන් ටික පරීක්ෂාවට ලක් කරන ලද ඔහු විසින් ආපු නිගමන මගේ ළඟ තියෙනවා. මේ තියෙන්නේ ඒ ප්‍රතිඵල සටහන තිරොන් නානායක්කාර මහතා විසින් ඔහුට අපි ලබා දුන් තොරතුරු අනුව ඔහු විසින් සකස් කරන ලද නිවැරදි නිගමන වලට එන ලද පිළිතුරු තමයි මේ අපි ළඟ තියෙන්නේ. ඒක නිසා මේක විනිශ්චය මණ්ඩලයේ විදිහට මේ සිවුද නම් සහභාගී වෙනවා ඇති. මම අපේ විනිශ්චය මණ්ඩල සභාව විදිහට මම අපේ විද්‍යා කුලපති මහත්තයට මේක ලබා දෙනවද? එහෙම නැත්නම් අපිට ජනක ජයසූරිය මහත්මයාට ලබා දෙනවද? එහෙම නැත්නම් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ලබා දෙනවද? මොකද විනිශ්චය මණ්ඩලයේ අදහස? කාට ලබා දෙන්නද හොඳ? ස්වාමීන් වහන්සේ වරදිනවා. ගෞරව ස්වාමීන් වහන්සේට. සිළු දනායකගයි. බොරුවක් කියන්නේ නැහැ. හරි. එහෙමනම් අපි හාමුදුරුවනේ මෙන්න ටිරොන් මහතාට ලබා දුන්නු හඳහන් වල ඔහු විසින් සකස් කරන ලද පිළිතුරු තමයි අපිට ඔබ වහන්සේට අපි ලබා දෙන්නේ. ඔව්. දැන් මම හිතන්නේ මේක පහසුවේ ඔබතුමා මම දැන් බලන්න මේක මේකක් නැහනේ. ඔබතුමා මේක ප්‍රකාශ කරනතර ඔබතුමා මේක දන්න කෙනා හින්දා ලේසියෙන් එක ඔව් ඔයගා ඔරිජිනල් එක තියෙනවද? ඔව් ඒකත් එක බලපම ලේසි. එතකොට මේ මේ කුලපති මහත්මයා හරි. මේක මේ දැන් මේකේ විද්‍යා කුලපති මහත්මයා ලබා දුන්නේ කේන්ද්‍ර සටහන් දෙකේ විද්‍යා කුලපති මහත්මයා උපන් අවුරුදු දෙක කියන්න පුළුවන්ද? දැන් පැහැදිලි කරගමු. දැන් විද්‍යා කුලපති මහත්මයා ළඟ තියෙන්නේ නිවැරදිම ඔරිජිනල් එක. ඒ කියන්නේ නිවැරදිම හඳහන තමයි එතුමා ළඟ තියෙන්නේ මේ තිරොන් නානායක්කාර මහතා විසින් පරීක්ෂා කර ඔහු විසින් එන්නාලද නිගමනයේ තියෙන ප්‍රතිඵලය. මේ ඉන්දික මහත්මයා. උපන් අවුරුදු දෙක මොකක්ද දීලා තියෙන්නේ? 70 ගණන් තමයි 2000. හොඳයි අපි අවුරුදුන වශයෙන් තියෙනවා. කියන්නේ 79 එක අවුරුද්දක්. තවදුරටත් ඔගේ අදහස් දක්වන්න තියෙනව නේද? අපි ඒක නිසා අපි කෙටි විරාමයක් ලබා ගන්නවා ගෞරවනීය ප්‍රේක්ෂක හැමදෙනාගේ මිල හැට අපි බොහොම කෙටි විරාමයක් අපිට ලබා දෙන්න. අපි තා ඉක්මනින් ඔබ මුණ ගහනවා මේ සියලු ප්‍රතිඵලයන් සමගින්. ජ්‍යොතිර්විද්‍යාත්මකව යම් ආකාරයක පරීක්ෂණයක යෙදීම නැත්නම් පෞලක හඳහන් පරීක්ෂාවක යෙදීම මේ වර්ෂය මාස දින සහ රාශි සහ ලග්නයකින් තොරව තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒක නිසායි අභියෝගය බාරගත්ත ටිරොන් නානායක්කාර මහත්මයා මෙතන ඉන්නවා. ඔහු දැන් සියලුම හඳහන් ටික අපිට ලබා දීලා තිනවා. ඔහු විසින් පරීක්ෂා කරන ලද්ද මම ඉස්සෙල්ලා කිව්වා. එතකොට අපි විරාමයට ගියේ මුල් අවස්ථාවේදී මේ ප්‍රතිඵල නිවැරදිද කියන පරීක්ෂාව තුල රැඳෙමින්. එතකොට එහි නියම හඳහන අපේ විද්‍යා කුලපති මහත්මාතේ තියෙනවා. එතකොට ටිරොන් මහත්මයා විසින් පරීක්ෂා කරන්නට යෙදුණු හඳහන ඔබතුමාතේ තියෙනවා, වෛද්‍යතුමාතේ තියෙනවා. එතකොට දැන් මේ හඳහන් දෙක පරීක්ෂා කරන්න තමයි හදන්නේ. ඒ නිවැරදිම හඳහනේ තියෙන තොරතුරු මේ හඳහන්ට අවිලද කියන එක අපිට පරීක්ෂා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. එමනම් ඔබ දෙපළ පටන් ගන්න කුලපති මහත්තයා ළඟ තමයි නිවැරදිම හඳහන තියෙන්නේ. මේකේ පළවෙනි හඳහන ඒකේ ශුක්‍ර කේතු එකේ ඉන්න හඳහන නේද? ඔව් ඔව්. හරි. ඒකේ ලග්නය තියෙන්නේ කුම්භ. ඔව්. ඊට පස්සේ උපන් අවුරුද්ද 79. 1979. රයිට්. ඊට පස්සේ දෙවැනි එක එක හිස් තියෙන එක. ඒකේ ලග්නය වෙන්නේ කටක. ඔව්. 2008. 2008 උපන් වර්ෂ. ඇත්තටම ඒ දෙකම නිවැරදි. ඒ දෙක නිවැරදි. නිවැරදි. හරි. දැන් එතකොට අපි මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කාරණාවක් වෙනවා. මොකද ටිරොන් නානායක්කාර මහතාට පළවෙනියට ලබා දුන්න අවස්ථාවේදී එතුමා අසාර්ථක වෙනවා. ඒ හඳහන් කට්ටල පරීක්ෂාව පරීක්ෂා කිරීමේදී එතුමා අසාර්ථක වෙනවා. අසාර්ථක වුණාට ඔහු විසින් නැවතත් අපෙන් ඉල්ලීමක් කරනවා මේ පරීක්ෂාවට නැවතත් කරන්න දෙන්න දෙරණ හරහා නොපෙනෙනමාණයේ හරහා. ඒක නිසා මගේ හැකියාව මට පෙන්වන්න පුළුවන් කමක් ලැබෙන විශේෂම හැකියාව පෙන්වීමටත් වඩා මේ ක්‍රමවේදය හරහා මේ ප්‍රතිඵලයකට එන්න පුළුවන් ළඟා වෙන්න පුළුවන් කියන කාරණාව ඔහුට ලබා දෙන්න කියලා ඒ ක්‍රමවේදය හරහා උටේ යම් සියාකාරක නිගමනයකට එන්න පුළුවන් කියන කාරණාව අපිට කියපු නිසා තමයි එතුමාට නැවත අවස්ථාවක් ලබා දෙන්නේ. එක් අවස්ථාවක අසාර්ථක වෙලත් මේ දෙවැනි අවස්ථාවත් තමයි ඔහුට ලබා දීලා තියෙන්නේ. නමුත් ඒ දෙවැනි අවස්ථාවත් බොහොම ගෞරවයෙන් අපි ඔහුට ලබා දීලා තියෙන්නේ. මොකද ඒ උත්සාහයක් දරන කෙනෙක්ට පසුබට වෙන්නේ නැහැ කිසිදු අවස්ථාවකවත්. ඒ උත්සාහය අසාර්ථක වෙනවා කෙසේ වෙතත් අපිට ඔහු අපි කරන ලද ඉල්ලීම අභියෝගයක් නම් ඒ අභියෝගය බාරගත්ත නම් ඔහුට අවස්ථාවක් දෙන්න අපි කිසිදු ආකාරයකින්වත් පැකිලෙන්නේ නැහැ. එතකොට දැන් මේ එක 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 හඳහන් කට්ටලයක ප්‍රතිඵල ලබා දුන්නු ප්‍රතිඵල මම ඔබට පෙන්වන්නම් නිවැරදිව. එතකොට මේ විනිශ්චය මණ්ඩලය කියන විදිහට විනිශ්චය මණ්ඩලය සඳහන් කරන විදිහට මෙය නිවැරදි දත්තයන් තමයි ඔහු විසින් මේට සටහන් කරලා තියෙන්නේ. එතකොට මේ හඳහන නිවැරදි. තිරොන් නානායක්කාර මහතා විසින්
නිවැරදි ආකාරයකින් මේ සකස් කරලා තියෙනවා. හරි. එතකොට මේ මේක කට්ටලයක්. එතකොට ඒ ඒ හඳහන් ලබා දුන්නේ අපේ විද්‍යා කුලපති මහත්මයා. එතකොට අපේ විද්‍යා ඉන්දික තොටවත්ත මහත්මයාගෙන තිබු හඳහන් කට්ටලයක් තියෙනවා. හතරක් තියෙනවා. හඳහන් හතරක් තියෙනවා. ඒක මේ නියම හඳහන් කට්ටල ඔබතුමා ළඟ තියෙනවා. එතකොට අපේ ස්වාමීන් වහන්සේ ළඟ තමයි එහි ටිරොන් නානායක්කර මහත්මයා බලන ලද ප්‍රතිඵල ටික තියෙන්නේ. වෛද්‍යතුමාට අපි බලමු එහි ප්‍රතිඵල කොහොමද කියලා. ඒකේ අංක 1 ජන්මපත්‍රය. ඔව්. ඒකේ උඩ මම හිතන සිකුරු ඉන්නේ. සිකුරුලින් පටන් ගන්න එක. ඒකෙන් පටන් ගන්න එක. ඒක ලග්නේ තියෙන්නේ මීන ලග්නේ. මීන ලග්නේ. හරි. උපන් අවුරුද්ද? ඔව් ඒකේ අනුපිළිවෙල තියෙනවද? නෑ ඒක තමයි මේක අංක 1 2 3 4 වශයෙන් සඳහන් කරලා තියෙන්නේ උපන් අවුරුද්ද 1914 මොකද 1914 14 මේක තියෙන්නේ 1993 නේ ශ්‍රී ශකරාදී වර්ෂ ප්‍රමාණය 1993 ඕකේ සමාන ඕකේ වෛද්‍යතුමා ඔය එකම අවුරුද්ද ඕකේ මට අවශ්‍ය අනුපිළිවෙල 1993 හරිය නේද උකරේ ඔව් අනුපිළිවෙල සඳහන් කරලා තියෙනවා නේද 93 නේද අනුපිළිවෙලට කියන්න අනුපිළිවෙලෙන් ගත්තොත් 93 හරි හරි ඒක කියව හරිය නේද දෙවණි එක අවශ්‍යයි. අපි මේක කියලෙමු නේ මේක. කියන්නද? හරි මේක හරි. මේක විතරයි. දෙවණි එක. හරි. ඒකේ එක හිස්ව තියෙන එකක්. දෙවණි එක. ඒකේ කවුරුත් නැහැ. හරි. ඒකේ ලග්නේ මේෂ. ඔය ලග්නේ මොකක්ද? අංක 2 දාලා තියෙනවා දැන් මේෂ. හරි දෙවණි මේෂ. උපන් අවුරුද්ද දාලා නැහැ නේ? සේම් එකම අවුරුද්ද. නෑ එකම අවුරුද්ද. නේද අනුපිළිවෙල අනුපිළිවෙල හරි. අංක 1 2 මේක නියුන් වෙන්න ඕනි කියලා කිව්වේ මම ඒක. හරි දැන් මේකෙදි නියුනුද මන් දන්නේ නැහැ මේක අපිට. දැන් මේකෙදි ඇත්ත වශයෙන්ම ඔබ උත්තරවල දාලා තිනවා ටිරොන් අංක 1 අංක 2 අංක 3 සහ අංක 4 වශයෙන් අනුපිළිවෙල. ඒ අනු මේ මේ ඔබට දුන්නු පිටපත් අනුපිළිවෙලින් ඔබ මට සකස් කරලා දුන්න විදිය මේක. එතකොට මකර ලග්නේ තමයි එකට එන්නේ. පළවෙනි ශනි දෙවැන්නේ රවි බුධ. හරි ඒක බලමු අපි පන් දිනවලින් බලමු. මොකද පළවෙනි ශනි දෙවැනි රවි බුදු තුන්වෙනි සිකුරු කියන එකට දාලා තියෙනවා. ඒක තමයි එක. එයා තමයි වැඩිම. ඔය වැඩිම නිවැරදි පිළිවෙල. ඔව් මකර. හරි. මේ ටික බලලා ඔව් මේක අපි පොඩ බලන ඉදමුද? කාලේ ඉඳ අපි පස්සේ මොකද නැත්තම් කටලනවනේ. කාලය යන එක. අපි ඉක්මන බලමු නේද? අපි තුන්වෙනි එක. අපි තුමා ඉක්මන බලමු. තුන්වෙනි එකේ ඒක පස්සේ බලමු අපි. ශනි තුන්වෙනි එක. හරි. එකේ තියෙන එක. හරි. ඒකේ ලග්නේ මකර. මකර. ඒක තමයි තිරොන් එකට දාලා තියෙන්නේ. හරි. අර ඊළඟ එක අවසානේ නේද වෛද්‍යතුමා? හරි ඒක හරි. හතරවෙනි එක අවසාන එක හතරවෙනි එක. ඒකේ රවි බුද එකේ ඉන්නේ. ඔව්. ඒක කුම්භ ලග්නය. කුම්භ ලග්නය. ඒක හරිද? ලග්න හතර සිරාජ යමු නේද? මේක බලන්න ඕනේ වෛද්‍යතුමා අනුපිළිවෙල. දැන් ඔව් අනුපිළිවෙල කියනවා කියන්නේ. ඔව් ඔබතුමා දැන් මේ පවුලක නම් නෙමෙයි නියුණු නෙමෙයිද? ඔව් නෑ නියුණු නෙමෙයි දැන් මේක අනුපිළිවෙල. එතකොට පවුලකද මේගොල්ලෝ? නෑ නෑ මේ එකාසන්නේ. දැන් එකාසන්නේ ඉපදුන අයගේ නියුන්නුගේ කියන්න බෑ. ඒක ලා. දැන් මේක ඉතාලම මේ අපි මෙහෙමයි මේක බලලා ඉන්න මේ බලන එක පැහැදිලි වෙනවා. අපි විචක්ෂමන්නේ සාකච්ඡා කරලා වෙලාව හරියටම කීයද කියලා බලලා නැවතත් සාකච්ඡාවට එන්න. අපි ආයි සාකච්ඡාවේ. ඔව් සාකච්ඡා කරලා හැමදේම සාකච්ඡා කරන්න එපා. මේක අපහැදිලි වෙනවා. ඒ බොහොම පැහැදිලිව සදාහන් කරන්න. මොකද ප්‍රේක්ෂකයන්ට මේක අවුලක් වෙන්න පුළුවන්. අපහැදිලි වෙන්න පුළුවන්. දැන් මේකේ ඕනේ අපි තුන්වෙනි එක ගමුකෝ. තුන්වෙනි එක පවුල ගන්න. තුන්වෙනි පොළ දෙවෙනි දෙවෙනි කට්ටලේ හරිද? ලග්න හතර හරි. අපි අනුපිළිවෙල කතා කරමු. අනි අනුපිළිවෙල. වයස තාම ගත්තේ නැහැ. තුන්වෙනි එකේ මේ එතකොට වෛද්‍යතුමා ලබා දුන්නු හඳහන් කොපි වල. එතකොට ඔරිජිනල් මේ නියම හඳහන් ටික අපේ ඕකේ බලන්න. නැත්නම් ඔරිජිනල්ස් මට දුන්නා නම් මට අග්ගල බලන්න පුළුවන්. පළවෙනි රාහු දෙවෙනි තුන්වෙනි හිස් තියෙන එකක් තියෙනව නේද? ඔව්. හතරත් හිස් එකේ. හතරත් හිස්. ඔව්. ඊට පස්සේ කුජ තියෙන එක. අන්න එයා ඔව් රයිට්. එයාගේ ලග්නේ මිතුන. මිතුන. හරි. උපන් අවුරුද්ද 2001 2001 හරි ඊට පස්සේ තියෙනවා පළවෙනි හිස් දෙවෙනි ශුක්‍ර තුන්වෙනි හිස් හිස් ඊට පස්සේ රවි බුධ ඔව් රවි බුධ හතරවෙනි ඒකේ මීන ලග්න උපන් අවුරුද්ද 1961 61 ඒක හරි තුන්වෙනි පළවෙනි හිස් දෙවෙනි ශනි තුන්වෙනි හිස් ඔව් හරි එයාගේ ලග්න මකර මකර උපන් අවුරුද්ද 1966 66 ඒකත් නිවැරදි. නිවැරදි. හරි. එතකොට දැන් එතකොට අනුපිළිවෙලට යන්න ඕන. අපි පූර්ව ප්‍රචාරක පටවලද කිව්වේ මේක අම්මගේද මේක තාත්තගේද එහෙම නැත්නම් මේක ප්‍රධාන මේ වැඩිමල් එක්කෙනාගේද ඊළඟ කෙනාගේද කියලා අභියෝගයක් දුන්නොත් බාරගත්ත කෙනෙක් කියලා තැනකනේ අපි හිටියේ. ඒක නිසා එතකොට මේක අනුපිළිවෙල තමයි ඊළඟ කාරණාව. ප්‍රධාන කාරණාව. කොහොමද අනුපිළිවෙලට සදාහන් කරන්නේ? දැන් ඇත්තටම මං හිතන්නේ අනුපිළිවෙල කියලා ගන්න නැත්නම් වයස වැඩි වයස දාලා තියෙනවානේ අපේ සම්මතය හැටියට වයස වැඩි කෙනා ගෙදර පියා හැටියට සලකලා
ප්‍රේක්ෂක බලාගෙන නිසා ඔරිජිනල්ස් වල පළවෙනියට සඳහන් කරලා පළවෙනි කෙනා 1993 පෙබරවාරි 16 පෙරවරු 8:14ට කොළඹ රෝහල. ඒක කීවෙනි කේන්දර සටහනද? අංක 1ට තියෙන එක. ඒක අංක 1ට තියෙනවද? අංක 1ට තියෙන එක. හරි. හරි. ඊට පස්සේ අංක 2ට තියෙන එක. මේක හරිද? හරි හරි. නෑ ඕකේ හරිද කියන්නේ ඕකේ අනුපිළිවෙල 1ට තියෙනවද? අංක 1 තියෙනවද? අංක 1නේ මෙතන දාලා තියෙන්නේ මේ අංක 3 හැටියට ඒක දාලා. ඔව් එහෙමයි ගන්න ඕනේ දැන් ડોක්ටර් නැත්තම් මේක අනුපිළිවෙල ගන්න බෑනේ ડોක්ටර් හරි කිව්වා. ඔව් නෑ 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 මේක අපි ගලන්නේ මේ දෙක ඉස්සලා මේ සංසන්දනය කරලා ඉන්නේ මේක විතරයි. ඊළඟ එකේ දෙකේ තියෙන්නේ 1993 පෙබරවාරි 17 පෙරවරු 10:58ට. ඔව් මේක මේක එක සටහන් කරලා නැහැ ටිරොන්. මේක උපන් අවුරුද්ද සටහන් කරලා නැහැ. නෑ උපන් අවුරුද්ද නෙවෙයි සටහන් කරන්න බෑ නේ. මේක දැන් ඇවිල්ලා දැන් පෙබරවාරි 17 දෙකයි 17 හරි ඊට පස්සේ මේක ඔයත් තියාගන්න ඒක හරිද ඉන්න ඊළඟට තුන්වෙනි එක 1993 පෙබරවාරි 18 1993 පෙබරවාරි 18 පෙරවරු 4:19 ඒත් කොළඹ හරි මේක තියාගන්න හතර වෙන්න 1993 පෙබරවාරි 17 තුනේ 2:17 ඔව් ඒක පෙරවරු 6:41 ලග්නේ කුඹනේ කුඹ කුඹ හරි එතකොට පළ වෙන්න ඉපදුනේ 1993 පෙබරවාරි 17 නෑ පළවෙනි එක නෙමෙයි හතර වෙනි එක ඔය ඔව් පළවෙනි එක ඉපදුනේ පළවෙනි එක එකතුනේ ඉපදුනේ ඒ 16 16 නේ හරි ඇත්තටම මෙහෙමයි මම පෞද්ගලිකව සමීර පෞද්ගලිකව මම ඉන්දික මහත්තයාගෙන් ඉල්ලීමකුත් කරනවා ඒක ඇත්තටම මේ දැන් ඇත්තට මේක වඩා වඩා හොඳයි අවුරුදු කීපයක මේක දුන්නා නම් අපේ හැමදෙන්නේ ඒක ඇත්තටම ගොඩක් හොඳයි අපි දැන් මම කියන්නේ දැන් මම මගේ පෞද්ගලික අදහස දැන් අපි කෙනෙකුට යමක් කරන්න කියලා ඒක දල නිර්මාණයක් සකස් කරන්න පුළුවන් කියපු කෙනාගෙන් ඒකේ ඉතාම සියුම් නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක එතරම් සුදු නෑ කියන එක නෑ ඒක වෛද්‍යතුමා ටිරෝන එකපාරක් දැන් කරලා අසාර්ථක වුණාම ඒක නැවත බලන්න වෙන්නේ ඕ නෑ ඇත්තටම ඔබ දුන්න කේන්ද්‍ර පිටපත් හතර වසර කීපයක මේ පරතරයක් තියෙන පරිදි දීලා තිබ්බනම් අපිට මේක හරියට දැන් මේකේ නියුන්නුන් ගේ නම් කියන්න බෑ එකම ලක්ෂණ නිසා දැන් ඉඳිවත කොහොමද මේක දුන්නේ ඔබතුමා කාගේවද ඔව් නමුත් ඔරිජිනල් තියනවනේ හැමදේ කොහොමද නෑ දැන් මෙහෙමයි පැහැදිලි කරගන්න වෙන්නේ එතකොට දැන් පැහැදිලි කරගන්න වෙන්නේ එතන මේ වෙලාවල් හතරට ඇතුළු මේ හැමදේම අහන්න හැමදේම සවන් දෙන්න මේකට ඔව් ඒ කියන්නේ දැන් ඔබතුමාලා දීපු හඳහන් අනුපිළිවෙල ඔබතුමා හරිද අනුපිළිවෙල වැරදි නමුත් ලග්නේ හරි ලග්නේ හරි නමුත් දැන් අපි අපේ පූර්ව ප්‍රචාරක පටවල කියනවා ඔව් අනුපිළිවෙලක් කියන්න කියලා දැන් ටිරෝන් මේ අභියෝගය සම්පූර්ණයෙන්ම කරලා සමීර මට අදහස් දක්වන්න පුළුවන්ද ඔව් කියන්න සමීර දැන් ඔගොල්ලන්ගේ පූර්ව ප්‍රචාරක පට ගැන ඔබතුමා කතා කරනවා ඔබතුමාගේ පූර්ව ප්‍රචාරක පටය තුල තියෙන්නේ පෞලක කියන එක. ඒකත් තියෙනවනේ. ඒ වචනේ අඩංගුයි. නමුත් මේ මෙතෙන්දී ඇවිල්ලා ඒ පූර්ව ප්‍රචාරක පටය කියන එක අසත්‍යක වුණානේ. පෞලක කියලා පෞලක නෙමෙයිනේ. මේ අපි පෞලක අතර මධ්‍යස්ථව බිහි කරා. මොකද දැන් ටිරෝල් මේ කරන්නේ සම්පූර්ණයෙන්ම මම කරන විදිහම නෙවෙයි. ඒක නෙමෙයි ප්‍රශ්නක් නෑ මේ මොකුණත් පිළිවෙල අරන් ඉන්නවා. මොකද ඒක නිසායි මම පෞද්ගලික මම ඇත්තටම මේක හරිය මට සැබෑ වුණාවක් තියෙනවා මේකේ මොකද්ද මේ වෙන්නේ කියන එක හොයාගන්න. ඔව් ඒක තමයි. මම හැම විටම කරන්නේ මේ කෙනෙකු අමාරුවේ දාලා කරන්නේ නෙමෙයි. මම ඇත්තටම ජෙනුවින් පෞලක් අපේ මේ දැන් විශේෂ කාරණාවක් වෙනවා දැන් අනුපිළිවෙල කියන්න බැරි වුණත් ටිරෝන් නානායක්කර මහතා විසින් ලග්න හතර හරියටම කියලා තියෙන එක සහ වර්ෂය ඒක හරියටම හරි. ඔව්. ඔය ප්‍රශ්නේ දිහා ටිරෝන් කියන්නේ මම කියන විදිහට නෙමෙයි. දැන් ටිරෝන් කියන්නේ වර්ෂය කියන ක්‍රමවේදය ගැන සටහන් කරගෙන. ඒ කියනපු ක්‍රමවේදය ගැන මම වචනයක් කියන්න ඕනේ. ඔව්. කියන දේ එකක් නම් ඒක පොඩ්ඩක් පිළිගමු. මොකද අපිට මේ මම මුලින් කිව්වා වගේ මේවා ශාස්ත්‍ර. ශාස්ත්‍රයේ ක්‍රමවලට කියන්න පුළුවන් මිනිස්සු මේ ප්‍රේක්ෂකයෝ මේවා මේ මැජික් කරි පුදුම වෙලා බලාගෙන මේවා පස්සේ අඬපගෙන තමයි මගේ ඉල්ලීම ධර්මයට අනුව. එච්චරයි මට කියන්න ඕන. මොකද මේවා එක එක ශාස්ත්‍ර මේවා ඉස්සරහටත් එයි දැමුත් එයි වාකාලි. ටිරෝන් මාත්‍ර අදහස් දක්වන්න පුළුවන්. ඔව්.
නෑ වෛද්‍යතුමාගේ අදහස මතනේ මෙතෙන්දී ඔබතුමා ලග්නේ විතරයි කියලා තියෙන්නේ ලග්නේ වසරක් කියවනේ වසරේ නෑ මෙන්න බලන්න මේකක වර්ෂයේ කිව්වම මෙන්න බලන්න මේ සමීර තුරු කට්ටිය නියුනු කරනවා මම හිතේ මේ සංගරාලේ 18 වෙනි පිටුවේ තියෙන මම කරන්නේ මොකද්ද කියලා ඔබ කියවනේ හයිලයිට් කරපු ඡේදෙ මේ නියුනු කණ්ඩායමක් ඇත මම 18 වෙනි උලක කියන හේතුවද හයිලයිට් කරලා ඇති ඡේදයක් බලන්න මම කරන එක හරි මෙතන තියෙනවා එතකොට දැන් ඔබතුමා කියන කොටස තමයි මම කියවන්නේ මේ මට විරුද්ධෝලියපු ලිපියක් ඔය හරි ඔබතුමා කියන කොටසයි මම මේ කියවන්නේ හරි ඔබතුමා කියවන්න කියලා කියවන නිසා මම කියන කොටස මේක තියෙනවා කේන්දරය අනුව උපන් දිනය කීමද ඔහුගේ අනෙක් විද්‍යාවයි නමුත් මේ ජ්‍යොතිෂය ඉගෙන ගන්න ආදුනිකයෙකුට වුවද ගුරු සහ ශනි සිටින රාශියෙන් උපන් වර්ෂයේද රවි සිටින රාශියෙන් උපන් මාසයේද සඳු සිටින රාශියෙන් උපන් දිනයේද පැවසීම මෙතරම් ලොකු වැඩක් නොවේ මම මේක ආයි කියවන්නද ස්වභාවයෙන් දැන් ජනක මහත්තයා මෙන්න මේ ක්‍රමයේ තමයි ටිරොන් භාවිතා කරන්නේ හැබැයි මේකෙත් මම කියන එක කියලා නෑ මෙතෙන්දී ඉන්දිකතරවත්ත මහත්මයා දැන් ඔබතුමා මේ සංගරාවක් ගෙනල්ලා වෙලා සංගරාවක තවත් කෙනෙක් කවිලා කතා කරපු දෙයක් කවිලා කතා කරනවා නමුත් එතුමා 2014 හෝ 2001 හෝ සංගරාවක කවිලා ලිපියක් ගැන කතා කරනවා ඒ ලිපිය කවුද දැම්මේ කියලා අපි දන්නේ නැහැ එතුමා ඒක කරලා පෙන්නුවෙත් නැහැ ඔව් දැන් ඔබතුමා ඇවිල්ලා ඔය මුකුත් සංගරාවක් නැතුව තමයි මේ පාර ඇවිල්ලා අභියෝගය කරන්නේ නෑ මගේ තර්කය මේක පළවෙනි පාර වැරදුනා කියන එක මම පැහැදිලිව ඇවිල්ලා පිළිගන්නවා මල පළවෙනි පාර වැරදි වුණා නෑ එතෙන්දී මම ඇවිල්ලා මේ 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 මාසයක් ඇතුළත තමයි මේක ඇවිල්ලා බාර අරගෙන දෙවෙනි අවස්ථාව ලබා ගත්තා ඔබ තුන්වෙනි අවස්ථාවේදී මම ඔබට අභියෝග කරනවා මම කරන්නේ මනෝමයෙන් ඔබට මනෝමයෙන් මේක කරන්න බෑ කියලා මනෝමයෙන් මට කරන්න අවස්ථාවක් නෑ මගේ බ්‍රේන් කැපැසිටි මං S2 පේන එකනේ නෑ මනෝමයෙන් ඔබ දැන් මට මනෝමයෙන් කරන්න අවස්ථාවක් නෑ ඔබතුමාට වචනයක් ගත්තොත් පුටුව කියලා වචනයක් ගත්තොත් ඒ වචනේ ඇවිල්ලා කඩන්න පුළුවන් ඇවිල්ලා කොටස් කීපයකට නමුත් ඇවිල්ලා මට පුටුව කියන වචනය හරි ගහ කියන වචනය හරි ලක්ෂ ගාණක් ඇවිල්ලා රූප මවන්න පුළුවන් මගේ බ්‍රේන් එක ඇවිල්ලා එච්චර ඇවිල්ලා පොලිස් මගේ අපි හැමෝගෙම ස්පේන අපි හැමෝගෙම බ්‍රේන් එකේ ඇවිල්ලා රූප සටහන් ඕන විදිහට ඇවිල්ලා මවන්න පුළුවන් එතකොට ඇවිල්ලා අපේ බ්‍රේන් එකේ ඇවිල්ලා ගොඩක් ඉඳ නැහැ අපි ඇවිල්ලා අපිට කටපාඩම් කරගන්න නම් අවශ්‍ය නම් කටපාඩම් කරගන්න පුළුවන් නමුත් අපිට අවශ්‍ය නැහැ කටපාඩම් කරගන්න මොකද S2 අපිට එතනින් එහාට යනවා මිසක් ඇවිල්ලා අපි ගිහිල්ලා තියෙන එතනින් එහාට යනවා මිසක් පිටිපස්සේ තියෙන ඒවා කටපාඩම් කර කර ඉන්න එක අපිට අවශ්‍ය නැහැ මට අවශ්‍ය නැහැ මම දන්නේ අනිත් අය කොහොමද කියන්නේ මට අවශ්‍යතාවයක් නැහැ මේවා අපි මේතර හරි තොටවත මාත්මය කියන්නේ නැහැ නැහැ මම හිතේ වෛද්‍යතුමාට අවස්ථාවක් දුන්නේ මගේ අදහස කියනවා නැහැ මම මගේ අදහස නම් මේක දැන් ඇත්තට මම ඔබතුමා කරන විදිහත් බැලුවේ ටිකක් මොකද මේ දැන් ඔබතුමා ගාව තිබුණේ චාට්ස් ටිකක් ඒ චාට්ස් ඇසුරෙන් මේක කරන්න පුළුවන් ඒක හැකියාවක් තියෙනවා. ඉතින් ඒක මම මගේ පෞද්ගලිකව මම ඔබතුමාට පහර ගන්නවත් නෙමෙයි. නමුත් මට පුළුවන් මම දැන් මං ඉස්සෙල්ලා පෙන්වුවේ ඔයගලන්ට කැලෙන්ඩරේ දින කියන එක. ඒ කැලෙන්ඩර ටිකක් තියාගෙන මට ඒක බලලා කියන්නත් පුළුවන්. ඒ වගේම මේ ග්‍රහය හැසිරෙන මේ ග්‍රහය අපි කොච්චර කයි එකවත් මේගොල්ලෝ කරකෙන්නේ එකම වේගෙන්නේ. ඒවා වෙනස් වෙන්නේ නැහැ නේ. ඒතකොට ගණන් හදනකොට 1600 ගණන් වල හදපු ගණන් වලටම තමයි දැනුත් වැඩ කරන්නේ. ඉතින් එතකොට ඒ ඒ ඒ ඒ අනුව අපිට පුළුවන් පොඩි chart ටිකක් හදාගෙන ඒකෙන් මේක calculate කරලා ගන්න. ඇත්තට ඕතුමා පස්සේ කාලේ හරි මේක එළියට දානවා නම් හරි වටිනවා. පස්සේ කාලේක කෙසේ වෙතත් ටිරොන් දැන් කියන්න පුළුවන් ද මේ ක්‍රමවේදය මොකද්ද කියලා. මේක හරි පහසුවක් වෙන්නේ රටේ ජනතාවට. ඔව් රටේ ජනතාවට මම කියන්න කැමති කරන්න පුළුවන් තව උන්තරම් ක්‍රම බිහි වෙයි. මේක එක ක්‍රමයක් නෙමෙයි. තවත් ක්‍රම තියෙනවා. මේක බොරුවට මම මුලින් දැම්මොත් එහෙම තවත් මං දක්ෂයෙක් පුරාජේරු කියන්න කැමති නෑ. තව ඕන තරම් කට්ටිය ඉන්නවා. අපි එහෙම දැලක නෑ. එක්කෙනෙක් නෙවෙයි නේ ඔබතුමා. අපිට වෙන කෙනෙක් වැඩකුත් නෑ. ටිරොන් කේන්දර බලන්නේ නෑ. ටිරොන් මාත්මයා. දොස් හදාරනවා. සමා වෙන්න. තව කට්ටිය කරන දේ වැඩකුත් නෑ. තව කට්ටිය කරන ක්‍රමවේද අපිට අදාළත් නෑ. නමුත් ඔබතුමා අභියෝගයක් අරගෙන වර්ෂය කිව්වා, ලග්නය කිව්වා, අනුපිළිවෙල කෙසේ වෙතත්. අනුපිළිවෙල කිව්වා. අනුපිළිවෙල කිව්වා නේ. ඔව්. සමහර ඒවා. ඒ පවුලක දැන් ඔබතුමාලගේ සමහර ඒවා. සමහර ඒවායි. එතකොට නෙමෙයි දෙකම කිව්වා. අර එතුමාගෙන අදිට පවුලක නොවන එකේ ඇවිල්ලා මං වෙනස් වුණා. දැන් ඔබතුමා කරන ක්‍රමේ ඔබතුමාගේ ක්‍රමේ රටට කියන්නේ. ගණිත ක්‍රමයක්. ඒක හරි පහසුවක් නේ රටේ ජනතාවට. ඔබතුමාගේ ක්‍රමයක් නේ එහෙනම්. මම සාමාන්‍ය ආදිනේ මේකයි අපිට ගන්න ඕනේ. මගේ ක්‍රමයක් කියලා නැහැ මේක. මේක ඇවිල්ලා සාමාන්‍ය දේ. ඇවිල්ලා මේ රටේ තවත් කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම දැන් මම කඩු මේ වේගෙන් දිව්වෙන් පස්සේ තව කට්ටිය ඕන් තරම් දැන් දුවනවා මේ. මේ රන් එක දුවනවා. මේ බැට් එක දුවනවා. අපි ඒ කට්ටිය ඔක්කොම අයින් කරමුද?
ඒගොල්ලෝ ඕනේ. ඔයා විතරක් තියමුද? නෑ මට ඕනේ නෑ තනියෙන් රජ වෙන්න. මම විතරක් ඉන්න ඕනෙත් නෑ. මම කියන්නේ ඔයාව තනියෙන් රජ කරන වැඩක් නෙමෙයි. මං හිතන්නේ මේක ශාස්ත්‍රීය කතා බහ අශාස්ත්‍රීය මට්ටමකට මං ගෙනියනව නෙමෙයි. නමුත් ඔබේ ක්‍රමය කියන එක අතිශය වැදගත් මේ රටේ ප්‍රේක්ෂකීන්ට. දැන් ඉන්දිකොතරවත්ත මහත්මයා කියන ක්‍රමය গুপ্ত යම්කිසි ආකාරයක බලවේගයක් පාවිච්චි කරලා කියලා. ඔබ කියනවා ගණිත ශාස්ත්‍රය සහ චලිතය පාවිච්චි කරලා. ගෙලිදි චලිතය පාවිච්චි කරලා ගණිත ක්‍රමවේදයක් අපේ රටට කියන එක හොඳයිනේ. ඔව් තව දක්ෂයෝ ඉන්නවා සමීර. ඒ දක්ෂයන්ගේ තොරව ඔබේ ක්‍රමවේදය කිව්වොත් දැන් මම කලින් කිව්වොත් එහෙම මොකද ඒගොල්ලෝ එක තැනක කොටු වෙනවා. පැහැදිලි. මම කියන්නේ ඒගොල්ලෝ එක තැනක ඊළඟට කණ්ඩායම කොටු වෙනවා. දැන් දක්ෂයෝ මෙතරම් ඉන්න රටේ කියලා මම මේ අපේ මේ අපේ වැඩසටහන ප්‍රචාරය කරමින් යන අතරතුරදීත් මම කිව්වේ අපි දක්ෂයන්ට තමයි අපි ආරාධනා කරේ. නමුත් එක දක්ෂයෙක්වත් ඉදිරිපත් නොවි ජෝතිර්වේදියෙක්ද නොවන අන්න තිරෝණානායක්කාර මහතා තමයි ඉදිරිපත් වුණේ. අපි ඒක විශේෂයෙන් සඳහන් කරා. අපි ඔයා අපි ඔබව අගය කළා මිස ඔබ වට්ටවන්නවත් ඔබ ඝාතනය කරන්නවත් අපි කටයුතු කළේ නැහැ. මේ ශාස්ත්‍රීය වශයෙන්වත් අදහස්මය වශයෙන්වත් අපිට වැදගත් උනේ අපේ වැඩසටහනක අරමුණ වෙන්නේ ශාස්ත්‍රීය උදයක් විද්‍යානුකූලව රටට පැහැදිලි කර දීම මිසක්වා රට යම් යම් අදහස් අඳුරකට රැගෙන යාමක් නෙමෙයි. ඒක නිසයි අපිට වැදගත් ඔබ ආවා. ඔබට දෙවෙනි අවස්ථාවක් ලබා දුන්නා. පළවෙනි අවස්ථාවේ අසාර්ථක වුණා. දෙවෙනි අවස්ථාව ඔබ දැක්කා. පළවෙනි අවස්ථාව කොහොමද වුණේ කියන එක දෙවෙනි අවස්ථාවක් ලබා දුන්නා. ඒකත් ඔබට සජීවී අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ අවස්ථාව ඔබට කියන්න ඔබට කියන්න පුළුවන්. ඔබත් গুপ্ত ක්‍රමවේදයක් පාවිච්චි කරා වෙනවනේ. එහෙම ඔබත් සංගවාගෙන සිටින්න. නෑ නෑ නෑ. මං කිසිම වෙලාවක ඇවිල්ලා මේක සංගවන්න දෙයක් නෑ. මම මෙතනදි කියන්නේ අර මේ ඕගොල්ලෝ හොඳට අහලා ඇවිත් අර මේ ඔලිම්පික් එකේ අර තප්පර ගාන හිනවල දුවන්න බැයිද උසස් පහින්න බැයිද කියලා තියෙන්දි එක්කෙනෙන් පැන්නයින් පස්සේ දිගටම කට්ටිය ඇවිල්ලා ගහනවා. ඒක දිගින් දිගටම කඩනවා. නමුත් දැන් ඇවිල්ලා දැන් මං මේ රාමුවක් දැම්මොත් මේක තමයි ක්‍රමය කියලා අනිත් අයට ඇවිල්ලා එතන හිර වෙනවා. මේක ඇවිල්ලා සාමාන්‍ය පුද්ගලයා ගැල්ල ස්වභාවය. ඒක ඇතුළේ හිර වෙනවා. මම මේක එළියට දාන්නම්. පොඩි දවසක් අපි දීලා ඉවරලා රාමෝ බින්දු මේක තමයි. තව ටික දවසක් යනකොට තව කට්ටිය බිහි වෙනවා මේකට. මේක කරන්න පුළුවන් තව ගොඩක් කට්ටිය බිහි වෙයි. මයි ක්‍රමේ නෙමෙයි. ඊට පස්සේ ඇවිල්ලා ඒ ක්‍රම ඔක්කොම ඇවිල්ලා විකාශ වෙයි. දැන් මේක ඇවිල්ලා මෙතන ඇවිල්ලා හිර වෙනවා. මේක දැම්මොත් හැමෝම මෙතන හිර වෙනවා. මේක තමයි ක්‍රමේ කියලා හිර වෙනවා. නෑ අපි හිර වෙන්න අරිමුකෝ. පාහිම හිර වෙන්න හරි දෙපා අපේ එතකොට ඒගොල්ලෝ සම ක්‍රම හොයාගනිනේ නෑ එතකොට ඒල හිර වෙනවා හිර වෙන්න හරි යුත්තේ හිර වෙනවා සමනවත මෙහෙම අපි දැන් මෙතන මෙහෙ දෙකක් තියෙනවා දැන් අපිට අපේ හාමුදුරුව දැන් මම මේ සාකච්ඡාවේ අරමුණ පෙරදරිවයි කතා කරන්න වෙන්නේ මොකද යමක් ලබා ගත යුතුයි දැන් ප්‍රේක්ෂකයා අපිත් එක්කලා පය දෙකක් වෙලා ඉන්නේ මට විනාඩියක් බලන්න ඕන නිසා මම මට විනාඩියක් දෙනවා අනිත් අපිතුමා කියනවා තීරිය ප්‍රත්‍යක්ෂයක් තියෙනවා කියලා පොඩ්ඩෙන් ඉන්දිකම දැන් මට එතකොට හැමෝම ටිරෝන් ගෙන් අහන්න වෙනවා ටිරෝනුත් මේ කරන්නේ ගණිත ක්‍රමයක් ඉස්සරහට දාගෙන গুপ্ত ක්‍රමවේදයක් භාවිතා කර අනේ නෑ එහෙම නෑ গুপ্ত ක්‍රමවේදයක් නෑ ඔයා කියන්නේ නෑනේ මේ ගණිත මේ ක්‍රමයක් අන්න හරිද හිතන්නේ ඒවනම් ඔබ කියන්නේ සලකන මාතේ ක්‍රමය කොපි කරලාද දැන් ඔහු කියනවා දැන් හරිනම් සිද්ධ විය යුත්තේ දැන් රටේ ජනතාව මේක අනුමත කරයි හරිනම් සිද්ධ විය යුත්තේ දැන් හැම කෙනෙක්ම කියනවා ජ්‍යොතිර්විද්‍යාව කියලා කියන්නේ গুপ্ত ක්‍රමවේදයක් මේක গুপ্ত ශාස්ත්‍රයක් මේක තුල කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ කිසිදු විද්‍යාත්මක හරයක් නැහැ ඔබ එකගෙවේ අනන්ත වාරයක් මාත් එක්කලා දැන් ප්‍රේක්ෂකයෙක් කෙනෙක් දැන් ඉදිකතරවත්ත මහත්මිය කියන වැත්ත මෙන්න මේ ආකාරයකින් කියලා දැන් ඒකට පරිබාහිර ක්‍රමවේදයක් තමයි ටිරොන් නානායක්කාර මහත්මයා භාවිතා කරන්නේ. ඉතින් ඔබතුමාගේ ක්‍රමයේ ඉදිරිපත් කරන්නේ නැත්නම් ඔබතුමත් නිකන් গুপ্ত ශාස්ත්‍රඥයෙක් බවට පත් වෙනවා නේ. গুপ্ত ශාස්ත්‍රඥයෙක් කියලා මම කොයිලොත් නම් කියන්නේ නැහැ නේ. මම මේ කියනෝනේ මම කියනෝනේ গুপ্ত නෑ කියලා ආයෙ වෙනවා. අපි අහන්නේ ක්‍රමවේදේ. ක්‍රමවේදේ අපේ ඒලි ක්‍රීමේ කිසියම් අපහසුතාවයකට අපි බල කරන්න බෑ. නමුත් මම හැම විටම මගේ අදහසවල මම කිව්වේ මේ ලෝකෙට තමන් හොයාගත්ත දේවල් නිර්වෘල්ව නොපැකිලව ඉදිරිපත් කරන්න ඕන් විශිෂ්ටයෙන්. එබැනි විශිෂ්ටයෙන් නිසා තමයි අද මෙතන කරන සාකච්ඡාව ඔබ නිවසේ ඉඳන් බලන්නේ. එවැනි විශිෂ්ටයෙකු නිසා. පැහැදිලිද? ඉතින් ඒක නිසා මම කියන්නේ දැන් ජ්‍යොතිෂය ගැන වචනයක් කියන්න ඕනේ. දැන් මේ තියෙන්නේ 2008-2009 දැන් මේ වගේ මම පොතක් නිකන් ගෙනාවේ. මේකේ තියෙනවා ලග්න පලාපල කියලා මේ අවුරුද්දට. ඕගොල්ලෝ කරන්නේ ඔයාලා කරන්නේ මොනවද? මේක දුන්නාම මේ මේෂ ලග්නයට හිමි ලග්න බලාපොරොත්තු තමන් මේෂ ලග්න නම් ඒක කියව ගන්නවා මම මොනවද කරේ මම ලිව්වා මේ ටික මේ ග්‍රහයන්ගේ පිහිටීම ලිව්වා මේ තියෙන 2009 ග්‍රහ පිහිටීම හරිද දැන් මේෂ ලග්නේ මේක ලං කරලා පෙන්නුවොත් බොහොමගේ දැන් මේෂ ලග්නයට හිමි ග්‍රහ පිහිටීම තමයි මේ තියෙන්නේ ඔබට පේනවා ඇති රවි බුද පළවැන්නේ ඉන්නකොට වෘෂභ ලග්නයේ රවි බුද ඉන්නේ 12 වැන්නේ බලන්න මේකේ තියෙන රටාව ඕගලන්ට තේරෙනවද කියලා මේ අතර යන්නේ අංශක 45 පහලට මේ අවුරුද්දේ ලග්න පලාපල මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට ජ්‍යොතිෂය අදහන මිනිස්සුන්ට දක්වන්නේ මෙන්න මේ වගුව පුරවලා එතකොට මේ වගේ වගුවකින් අපේ ඉරණම ඒ අවුරුද්ද තීන්දුව වෙනවා කියලා ඔබ හිතනවාද
මොහොතක් දෙන්න මට. දැන් මේ බලන්න, දැන් ඔයා මේ 2009 ඔයා වෘශ්චික ලග්නේ නම් හිටියේ, ඔයාට හම්බෙන්නේ මේ 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 තියෙන ටික 90. හරි, ඔයා ඔයාගේක විතරක් කියවන නිසා මේක තේරෙන්නේ නැහැ. හැම අවුරුද්දකම මේ 2009 නේ, මේ තියෙන 2008 එක. 2008 ත් ඒ විදිහටම තමයි හැම විටම මේ විදිහට මේ වගුවක් පුරවලා තියෙන්නේ. මේ වගුව ඔයාලට පුළුවන් මේ පළවෙනි මේෂ ලග්නේ විතරක් දන්නවනම් මේ ඉතිරි ටික ඔක්කොම පුරවන්න පුළුවන්. ඔව්. හරි. එතකොට මේ වගේ මේක ගණිතමය ක්‍රමයක් විනා, ගණිතමය ක්‍රමයක් මත විශ්වාසයේ තැබීමක් විනා මෙහි කිසිදු විද්‍යාත්මක පදනමක් නම් නැහැ. ඒක 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 මම අභියෝගාත්මකව කියනවා. අපිට විශ්වාස කළ හැකි වීම පමණයි මේ පොඩ්ඩක් තුලනය කරන්න. හරි. මට විනාඩියක් දෙන්න. මට හිතෙන විදිහට මේක ප්‍රේක්ෂකවන්ට නිකන් පෙහෙලිකාවක්. ඉන්දික මහත්මයා කියනවා අතින්දිර ප්‍රත්‍යක්ෂයෙන් කියනවා කියලා. ඒ කියන්නේ গুপ্ত බලවේගකින් තමන්ගේ මානසික දියුණු කරලා කරනවා කියලා. එතුමා කියනවා ගණිත ක්‍රමකින් කරනවා කියලා. එතකොට මිනිසුන් ප්‍රහේලිකාවන්නේ. මම කියන්නේ ඒක. නෑ, මිනිසුන්ට වෙන ප්‍රහේලිකාවක් නැති කරන්නයි අපි කතා කරන්නේ. එතකොට මම කියන්නේ මේක තව සාධකත් එක පෙන්නුම් කරනවා. එතුමා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය එහෙම නැත්නම් මේ මානසික දියුණු කරලා බලනවා වෙන දේවල්ක්. නෑ, දැන් මහත්මයා කියනවානේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ කියලා. එතකොට මේක ගණිත ශාස්ත්‍රයෙන් කරන්න කියලා අපේ ටිරොන් නානායක්කර මහත්මයා කියනවා. දැන් ටිරොන් නානායක්කර මහත්මයට දෙවෙනි අවස්ථාවක් අපි ලබා දෙන්න සජීවීව මේ කාර්යය નિවර්ධිව කරන්න. දැන් රටේ අපේ හාමුදුරුවෝ මේ එතකොට අපිට බොහොම කාලයක් බොහොම විනාඩි කිහිපයක් අපිට තියෙන්නේ. නමුත් අපි බලන්න ඕන රටේ යහපත වෙනුවෙන් නම් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් නම් දැන් බොහෝ දෙනෙක් කියන මේ ජ්‍යොතිර්විද්‍යාව අවිද්‍යාත්මක කාරණාවක් කියලා. නමුත් ඒක විද්‍යාත්මක කාරණාවක් බවට පත් වෙන ක්‍රමවේදය පැහැදිලි කර ගැනීමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. නමුත් මේක ඒ ක්‍රමවේදයන් සොයාගත්ත පුද්ගලින්ද අපිට ඒ ක්‍රමවේදය පැහැදිලි කරලා දෙනවා නම් ඒක රටේ ජනතාවය සහ අභිවෘද්ධියට බොහොම පැහැදිලි හේතුවක් බවට පත් වෙවි. නමුත් ඔහුත් මේ සංගවා සිටීම මම හිතන්නේ එතරම් සුදුසු කාරණාවක් නෙමෙයි කියලා ටිරෝ. එතරම් මේක සමීර මම නිකන් හරි මට මේකේ අගම් මුලක් හොයාගන්න වෙලාවක් තිබුණා. මම නිසකව මේක ඊළඟ සැරේ මේක ලෝකෙට හෙලි කරනවා. හරි. දැන් අපේ වැඩසටහනේ අවසාන භාගයේ ඉන්නේ. දැන් ප්‍රතිඵල නිකුත් කළා අවසානයේ. අපේ විද්‍යාකෘති මාර්ගයට ලබන සතියේ එතකොට මාසයක් තියෙනවනේ මිනිස්සුන්ට ඒක හොයන්න. ඔබතුමාට ලබා දෙන්න. ඔබතුමා ඒක මට අවශ්‍යයි. අපේ මාත්‍යාගේ දක්ෂතාවය අගය කරනවා. නමුත් ඇත්තම මමත් බලාපොරොත්තු වෙන්නේ ඕකේ ක්‍රමයේ කියයි කියලා. මොකද හේතුව දැන් මෙතෙක් අපි පර්යේෂණාත්මක කරපු හැම දෙයක්ම මේ ලෝකේ කවුරු හරි গুপ্ত විද්‍යාඥයෙක් දෙයක් කරලා පෙන්නුවොත් අපි ඒක ඔප්පු කරලා පෙන්වනවා මෙන්න මෙහෙමයි කරන්නේ මේක විද්‍යාත්මකව මෙහෙමයි කියලා. අපි හැම දෙයකම ඇත්ත මේක ඔබටත් කරන්න පුළුවන් දෙයක් කියලා ලෝකෙට දුන්නා. නමුත් අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙනොත් මොකද මේක ඕන මිනිස්සුයෙකුට මේක කරන්න පුළුවන් මෙන්න මේක තමයි සත්‍ය කියලා ඉදිරිපත් වුණොත් මේකේ අර අතුලාන්තය ඒ කියන්නේ අපේ විනිවිදභාවයක් තියෙනවා. මොකද නැත්තම් කෙනෙකුට හිතන්න පුළුවන් මේක අපි ප්ලෑන් කරලා කරද්දන්නේ ඔහොමත් හිතන්න පුළුවන් නේ මිනිස්සුන්ගේ. ඒක නිසා අපි හිතනවා ඇත්තටම ඔබතුමා ওই ශාස්ත්‍රයේ ක්‍රමේ මේ ඉදිරිපත් කරනවා නම් ගොඩක් මේට වඩා සාර්ථක වෙයි කියලා. පැහැදිලිව මොකද මෙතන කෙටි හෝ අදහසක් දක්වන්නට වෙන්නේ මොකද දැන් මේ පැහැදිලි කර දීමේ වැදගත්කමයි. දැන් රටේ ප්‍රේක්ෂකයන් රටේ ඔබ බලාපොරොත්තුෙන් ඉන්නේ නැති දැන් මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් නම් මේක කියන්නේ ඊට පරිබාහිර ගණිතමය ක්‍රමවේදයකින් නම් මෙහෙම කරන්නේ ඔබටත් මේ පරීක්ෂා කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහි පැහැදිලි ආකාරයකින් ඔබට මේක දැන කියා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අපිත් අද බලාපොරොත්තු වුණා. අපි දන්නවා මේ වැඩසටහන බලාගෙන ඉන්න 80,000ක් ප්‍රේක්ෂක ඔබත් ඒ බලාපොරොත්තුවේ හිටියා කියන කාරණාව. අපිට අවශ්‍ය වුණා මේ කාරණාව ඔබට පැහැදිලි කර දීමේ පරම පවිත්‍ර චේතනාව ඇතුව තමයි අපි මේ වැඩසටහනට සහභාගී වුණේ. අපි ටිරොන් නානායක්කර මහත්මයාට බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ඔබ එන්න, ඔබ මේ අනුපිළිවෙල කියන්න, ඔබ මේ හඳහනේ වර්ෂයන් මේ සියල්ල පැහැදිලි කරලා දෙන්න කියලා. නමුත් ඒ පැහැදිලි වුණේ නැහැ. අපි ඉන්දික තුරවත්ත මහත්මයාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අවසාන අවස්ථාව ආදීරේ පැහැදිලි කරන්න. ඔව්, මේ වෛද්‍යතුමා කිව්ව කාරණා අතිශය බහුතරයක් විකෘති කරපු කාරණා. ලෝකයේ සියලු දෙනාම ඔය ලිතෙල් ලග්න පළාවල බලනවා නම් පුද්ගලිකව කේන්දර බලන්න අවශ්‍ය නැහැ. ඔය ගෝචර පළවලට මහදස ආතුරුස ඉස්සල් ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. ඒසයි එතුමාගේ නොදන්නාකම ගැන අනුකම්පා කරමින් ආරාධනා කරනවා අපි නිරුත්තරකම් විවාදයක් කරමු මේ ගැන. මොකද මේ විනාඩි ගාන තුල අවසානයේ යන මතය ජනතාවට යන විකෘති මතයක් ඔබතුමා කියන ඊනියා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව ඔප්පු කරලා ජ්‍යොතිෂ සත්‍ය බව ඔප්පු කරන අපි කරමු නිරුත්තරකම් විවාදයක්. ඔබතුමා මම හිතට බාරගනී කියලා. ඊළඟ කාරණේ තමයි දැන් මම කරන දේවල් දැන් ඒකේ ලස්සන වැඩේ ඒක තමයි. මම ඔය දින කියන එක කරන දින කියන එක ඊළඟට ඔය උපන්න එකද කියලා ටික. දැන් මේ ටික සෙට් එකක් දාලා කරලා වැඩක් නැහැ. මම මේ සියල්ල කරන්නේ තනියම. ඒ කියන්නේ මම මේ රටේ දේශපාලන ගැන කතා කරන්නේ, ජ්‍යොතිෂණාවේ කියන්නේ, දින කියන්නේ ඔය සියල්ල මම තනියම කරන්නේ. ඕකට දැන් ඔහොම කරොත් මගේ දින කියන එක ડોක්ටර් කරන්න වෙනවා. මේ ලග්න කියන ටිරෝන්ඩ කරන්න වෙනවා. මගේ දේශපාලන කතාව අභියෝගයට ලක් කරන කුමාර චාපා බණ්ඩාර වගේ කෙනෙක් කියනවා. ඉතින් 10ක් විතර ගෙනේ මේ තනිමාව පරාජය කරන්න. එතකොට මම පොරක් කියන එක මට දැන් හිත මත මෙතෙක් මගේ ජීවිතේ හිතුනේ නැහැ, දැන් හිතුනා. මොකද මම කරන හැම දෙයක්ම ඔබ කරන්නේ බාගෙට. වෛද්‍යතුමා මගේ ඔප්පු කරලා වෙන්නන්නම් පුළුවන් නම් 1941 අගෝස්තු මාසේ 3 වෙනි බදාදා ඔය චාට් එකෙන් කියන්න.
හැබැයි මට ඒක කරන්න පුළුවන්. පුළුවන්ද? ඒක කරන්න පුළුවන් ඇත්තටම. නෑ ඔබට පුළුවන්ද? ඔය චාටි. 41 අගෝස්තු මාසේ චාටි පුළුවන්. අපි ආව චාටි මම හොයනගෙන කතා කරගෙන යනවා. නෑ අගෝස්තු මාසේ. හරි මම චාටි පොඩ්ඩක් මෙතන අස්සේ. හරි. එතකොට අපේ හාමුදුරන්ට අවසාන වශයෙන් දැන් මෙහෙමයි මම කියන්නේ මෙතන මට තේරුණ දේ තමයි අතින්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් මෙතුමා කියනවා කියන එකයි මෙතුමාගේ ශාස්ත්‍රය දෙකම අපහැදිතාවයක් තියෙන මොකද අතින්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට නම් තව දේවල් ඉන්දික මහත්මයා කරන්න ඕනේ මං කියන්නේ. ඒ කියන්නේ මම මොන හරි කිව්වොත් ඒක කරන්න පුළුවන් වෙනවා. අර පෙට්ටියක් ඇතුළේ මොන හරි තියෙන දෙයක් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ කරන දේවල් පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැහැ නේද? මම පෞද්ගලිකව කියනවා. ඔව් මම මොකද ප්‍රේක්ෂකවන්ට මන්දි. ඒක තමයි හොඳ නෙමෙයි. අපි ඒක කරමු. අපි පරේක්ෂණ වලට යන්නේ. අන්න ඒක තමයි පරේක්ෂණ වලට යන්නේ. ඕනා ඕරා එක චෙක් කරන්න. ඕරා එක අන්න ඒක තමයි මං කියන්නේ ඕරා එක චෙක් කරන්න පුළුවන්. ඊගාට සෙන්සර් පැක් එක වගේ සෙන්සර් පැක් තියෙනවනේ ඒකෙන් අර පෙට්ටියක් ඇතුළේ කාඩ් පැක් එක එහෙම මෙතුමා පරීක්ෂණ කරනවා. අපි එහෙමයක්. මොකද නැත්තම් මේවා මේ ජ්‍යොතිෂයේ ශාස්ත්‍රයක් තබාගෙන ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ කුණ නේද? අපි හම්බුනේ වංගී ඉසරත් ඔක් කිව්වනම් හරිද? අර මේගේ ඉසර මේ ඔළුව මිනිහ කතාව මිනිහ ඔළුව අරන් ඒකනේ. මිනිහ ඒක අපි ඔය එතකොට වංගී ඉසකෙන් පෙට්ටි කීක බලන්න බෑනේ. නෑ නෑ ඒක බලන්න ඕනේ කියන දේ චෙක් කරලා. නෑ නෑ මෙහෙම ඒක මෙහෙම ඒක කතාවක් විතරයි. ඒක එක කතා සිද්ධියක් විතරයි. මම කියන්නේ මෙහෙමයි. වහන්සේගේ අවස්ථාව. ඔව් මම කියන්නේ මෙහෙමයි. අපි එහෙනම් මං කියන්නේ මන්දි අතින්ද්‍රිය පක්ෂයක් තියෙනවා නම් ඊට වඩා දේවල් කරන්න අතින්ද්‍රිය පක්ෂය කියන බුදුදහමට අනුව අපේ කාමචන්ද ව්‍යාපාදේ තිනිමිද්ද උද්දච්ච කුක්කුච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ ධර්ම අයින් කරලා අභිඥාවන්වට පත් වුණ කට ඉද්ද දිබ්බ සෝත දිබ්බ ඥාන පරිචිත ඥාන පුබ්බේ නිවාස ඥාන කියන මෙන්න මේවා ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කරාට පස්සේ ඇති මේ ඊට පස්සේ තමයි මේ ටික එන්නේ. ඒ පංච නීවරණ ධර්ම අයින් වුණාට පස්සේ ඒ නිසා අපි මෙහෙමයි අතින්ද්‍රිය පක්ෂය ඇති තියෙන කෙනාට පුළුවන් වෙන ඕන දෙයක් කරන්න. එනසා ශාස්ත්‍රයක් කියනකම මට අතිද්‍රිය ප්‍රත්‍යක්ෂයක් තියෙනවා කියලා කියෙන්නේ මිනිසු මුලාවට පත් කරනවා. ඒක සාධාරණ නැද්ද? අනිවාර්යයෙන් මිනිසු මුලාවට පත් කරනවා. මෙයා ඉරිසුවරයෙක් දාර්ශනිකයෙක් කියලා පෙන්වන්නතර මගලා මොකක් හරි තියෙන්න ඕනේ. මම ඒකයි කියන්නේ දෙපැත්තම සාධාරණයි. මොකද ටිරෝන් මහත්ය අපාස්තාරවත් පත් කරන්න කැමතිද නැහැ. මෙතුමා අපාස්තාර පත් කරන්න කැමති නැහැ. තමන්ගේ අනන්‍යතාවය තමන් ඇති කර ගන්නවා. නමුත් මම බුද්ධ මතයේ මෙහෙම කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකද සම්පූර්ණ කරන්න ඕනේ මේක. අනිතේ මේ අපි වේගෙන් කතා වුණා හිතන්න එපා. මේක මේ අපි රණ්ඩු සරුවල් වෙන වැඩසටහනක් කියලා අපි ඔක්කොම පෞද්ගලිකව හිතවත් මේ වැඩසටහන වුණා පස්සෙත් අපි දුරකථනවලින් සම්බන්ධ වෙනවා. ඉතින් එහෙම හිතන්න එපා ප්‍රේක්ෂකව එකත් මතක් කරනවා. අනිතේ මේවයි මම කියන්නේ බුදුහාරෝ දේශනා කරන සංයුත් නීතය සගතවක්කේ දෙවෙනි එක දේවපුත්‍ර සංයුත්තේ තියෙනවා තුන්වෙනි එක නානත්ය වර්ගයේ හයවෙනි සූත්‍රයේ හයවෙනි සූත්‍රයේදී රෝහිත සූත්‍රයේදී බුදුහාම සඳහන් කරන මේ ඉරහඳවල් තාරකා මේ දේවල් පිළිබඳ කෙලවරක් නැහැ. විශ්වයේ අනන්ත දේවල් තියෙනවා. මේ අපි කියන්නේ මන්දාකිණියක් කියලා කියන්නේ බිලියන තාරකා බිලියන 200ක් නේ. ඊට පස්සේ මන්දාකිණිය 125ක් තියෙනවා. ඒතකොට කොච්චර තාරකා ප්‍රමාණයක් තියෙනවද? මේවායින් කිරණවල් එන්නේ නැහැ මිනිසුන්. මේ ජ්‍යොතිෂයෙන් කරන්නේ පෙර සංසාරේ අපි කරපු කුසල අකුසල කර්මයන් පිළිබඳ නිර්ණායකයක් දෙන්නේ. ඉතින් මේ නිර්ණායක ගැන ඒතකොට බුදුහාරෝ මේ සූත්‍රයේ සඳහන් කරන රෝහිතස් අහනවා මම මේ මට හැකියාවක් තිබුණා මේ පෘථිවිය කෙළවරට යන්න තප්පරයකින්. හැබැයි මම එහෙම ගිහින් අවුරුදු 100ක් කන්නේ බොන්නේ නැතුව මේ විශ්වය කෙළවරට හොයන්න ගියා. නමුත් මට ඒක හොයාගන්න බැරුණා. ඒ නිසා බුදුහාරු කියනවා මේ මේවා බාහිර දේවල් කවදාවත් හොයලා ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ. මේ විද්‍යාවට මොන දේවට. ඒ නිසා බුදුහාඳුර දේශනා කරන්නේ ඉමස්මින් ඒ ව්‍යාමත්තේ කලේබේ සසංජීවි සමනකේ ලෝකස්මින් පඤ්ඤමේ ලෝක ඉමස්මින් ලෝකංච පඤ්ඤේ පේමි ලෝක සම්බදංච පඤ්ඤමේ ලෝක නිරෝධංච පඤ්ඤමේ ලෝක නිරෝධගාමිනී පඩ පඤ්ඤමේ ආදී සඳහන් කරන මේක තමයි අපි තේරුම් ගන්න අපේ ඇස ගන්නාසි දිව ශරීරය කියනවා මෙවුව තේරුම්ගෙන මේ මොහොතේ හොඳින් ඉන්න. එතකොට ඉඳ ගන්න පුළුවන් වෙනවා ධම්මපදයේ 20 වෙනි වග්ගයේ මග්ග වග්ගයේ 4 වෙනි සූත්‍රයේ බුදුහාරෝ දේශනා කරනවා අක්කාතරෝ තථාගත මේ බුදුහාරෝ දේශනා කරන පටිමන්නව පවක් කරනදී අක්කෝතර තථාගතේ මම ධර්මය දේශනා කළ තැන ඒ ධර්මයට අනුව ජීවත් වෙන කිසිම වෙන গুপ্ত දේවල් පස්සෙන් යන්න එපා. යෝනිසෝ මනසකාරයෙන් ඉන්න තමන්ගේ ජීවිතය හදාගන්න. අපේ ඉන්දිකතරවත්ත මහත්මයාගේ අවසාන අවස්ථාවෙන්නේ මොකක්ද දිනේ කියන මට ඉක්මනින් 1941 අගෝස්තු මාසේ 3 වෙනි බදාද කියන්න පුළුවන්ද? 3 වෙනි මාසේ බදාද? නෑ. මොකද? අගෝස්තු මාසේ 3 වෙනි බදාද. හා. 3 වෙනි මාසේ ඔයා කියන්නේ දිනයක් කියලා නෙමෙයි. නෑ 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 ලග්නෙත් නෙමෙයි. ආ හරි ඒවා දැන් මේ අදාදාවලින් 3 වෙනි මේ කියන්නේ දැන් අපි කතා කරපු කියන්නේ. ඔබ දාදාවලින් 3 වෙනි. මම කියන්නේ මේකයි. දැන් ඒ ඕනම දෙයකට ක්‍රමවේදයක් තියෙනවානේ. ඕක 3 වෙනි බදා දැන් ඔබ දැන් කෙනෙක් අත් දෙක නැති මිනිහෙක් කකුලෙන් චිත්‍ර අඳිනකොට එයා අනිත් අයට අභියෝග කරොත් ඔයත් කකුලෙන් අඳින්න ඕනේ කියලා ඒක අසාධාරණයි. ඒ වගේ ඉන්දික තොටවත් මහත්තයාට හොඳට මතක ඒක තමයි. ඔහු උඟක් දේවල් මතක තබාගෙන තමයි ඔහු ඔහුගේ පැවැත්මට ඒක මතක තියාගන්න ඕනේ. අපිට එහෙම මතක තියාගන්නේ අපි කරන්නේ ගොඩක් වෙලාවට චාට් හදලා තියාගන්න එක. ඔබතුමා ඕන දිනයක් අහන්න මට මේ පුංචි කොල කෑල්ලෙන් කියන්න පුළුවන්. ඔනේ ඔබතුමා ඉස්සර අභියෝග කරානේ ගොක්කොලයක් ගත්තම කොල කිපටියක් ගන්න කියලා. අපි වැඩසටහන අවසාන අවස්ථාවේ ඉන්නේ. අපි වැඩසටහන අවසාන අවස්ථාවේ ඉන්නේ. ඒක නිසා අපි හැමදෙනාටම මේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන සිටියා. අද දවසේදී අපිත් එක්කලා රැඳිලා සිටියා රටේ ජනතාවට අත්මත් සමා වෙන්න මගේ අවස්ථාව. මම වැඩසටහන අවසන් කරන්න ඕනේ. සමා වෙන්න.
අපි වැඩසටහන තුළ කතා බහ කරමින් සිටියේ මේ අභියෝගය භාරගත්ත දෙවැනි අවස්ථාවේදී ටිරොන් නානායක්කාර මහතා විසින් මේ ප්‍රතිඵලය අපි විනිශ්චය මණ්ඩලයට ලක් කරලා මේ සභාව හරහාම අපි නිකුත් කළා. අපි පිළිගන්න බෑ. එහෙනම් අපි හොයන්න ඕන මොකද සමාජයට මේ මාසය ඇතුළත මේවා ඩීල්. මොකද පළතුරු කූඩයක් අරගෙන ටිරොන්ගේ යාළුවා ડોක්ටර්ගේ යාළුවරකට ගියා කියලා ડોක්ටර්මයි මට කිව්වේ. ඒ නිසා ඒ ගැන අපි බලමු ඉදිරියේ. හරි. හරි එහෙමනම් ડોක්ටර්මයි කිව්වේ අපි හරි හරි ඒ අදහස් හරි කොහොම නමුත් අපි ටිරොන් නානායක්කාර මහතා හරහා අපි බලාපොරොත්තු වෙන් හිටියා රටේ ජනතාව වෙනුවෙන් ගණිතමය ක්‍රමවේදයක් කරා මේ ලබා දෙන්න. නමුත් ටිරොන් නානායක්කාර මහතා විසින් මේ ප්‍රකාශයට පත් කළේ නැහැ. යම් යම් අය යම් යම් කුහක චේතනාවන් වලින් පවා ඉන්නට පුළුවන්. මොකද මේ රටේ ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීම ඔවුන්ගේ ආත්මලාභය සඳහාම සමහරක් වෙලාවට කටයුතු කරන්න ඉඩ තිබෙන නිසා. කොහොම නමුත් ප්‍රේක්ෂකයාගේ අරමුණු 100%ක් සාක්ෂාත් නොවීම පිළිබඳව අපි උදක්ම කණගාටුවට පත් වෙනවා. කොහොම නමුත් අද දවසේදී රැඳී සිටියාට ප්‍රේක්ෂකවට ඔබට අපේ ගෞරවනීය ප්‍රණාමය. අපිත් එක්කලා අද දවසේදී විද්‍යා කුලපති මහත්මයා, ඒ වගේම තොටවත්ත මහත්මයා, අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු හැම දිනාටම සමස්ත විද්වත් මණ්ඩලයටම අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන ගමන් අද දවසේදී අපි නොපෙනෙන මාණය හමාර කරනවා. ලබන පෝදිනයේදීත් සුවිශේෂී වූ මාතෘකාවක් යටතේ ඔබ සමග හමුවීමේ බලාපොරොත්තු ඇතුව.